රහමාරු හරහා මිනිස්සෙගේ ජීවිතේට බලපෑමක් කරන්න පුළුවන්. මේක තදින් සඳහන් කරන්නේ දුක් විඳින්න නැති වෙන පරිසරය හදාගන්න. ලග්න 12ක් හදාගෙන කොහෙවත් නැති තරු රටාවලට අපි අපේ ජීවිතේ දෙනවද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද හයිඩ්‍රජන් හීලියම් බවට පත් වෙන සූර්යයාට ඒ වෙනස් වීම කළ හැකි. ලග්න වලට ලැබෙන දේවල් හම්බුනනම් අපි අද මෙහෙම නෙවෙයි කියලාත් බොහෝ දෙනෙක් කියනවා. මුද්ද දාලා සූර්ය දාලා අපලයි කියලා හෙන ගහනවා කියලා අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියලා මේක වෙනස් කරන්න බෑ. පෙරපි මතු වෙන කාලයක් ඇවිල්ලා තියෙනවා නේද? නිකන් මතු වෙන්නේ නැහැ වගේ තියෙනවා නං මතු කරගන්න අපි මොනවද කරන්න ඕනේ? රාජ්‍යක තිබ්බ රජ වෙන්නේ නැහැ. එහෙනම් අපි රාජකීයත්වයේ හඹා යන්නේ. ලග්න වල තියෙන දේවල් සැබෑ වෙච්ච මිනිස්සුත් ඉන්නවා. සැබෑ වෙනවා. මොකද වෙන්නේ නැත්තේ? ගන්න මොනවද කරන්නේ? මේක ඇත්තටම අදහන්න අවශ්‍ය නැහැ. වැඩක් ගන්න පාවිච්චි කරා නම් ප්‍රමාණවත්. සෙන්සුරු කියලා කියන එච්චර පොත ග්‍රහයක් නෙවෙයි කියලා කියන්නේ ওই මාරු වීමත් එක්ක. ඒත් ඔය කටකරාජයේ සෙන්සුරු බලත් තුන අපමහ බෝසත් වහන්සේට දුෂ්කරක්‍රියා වගේම බුද්ධත්වයෙන් ලබා දුන්නා. හොඳ ලග්න වලට තියෙන හොඳ ජීවිතයට ගන්න. නරක ලග්න හිමියන්ට එන වදුරු වලින් ආපදා වලින් බේරෙන්න අයත් මොනවද කරන්න ඕනේ? මේ තමයි මේ ලග්න පහ අතර හොඳම ලග්න පහ වශයෙන් බෙන් කරන්නේ. තම තමන්ගේ විශ්වාසය තම තමන්ගේ දැනුම අනුව තම තමන් එක ගන්න ඕන ජීවිතේට. ඒ අයට පුළුවන් මේ රට වෙනස් කරන්න වගේම මේ රටේ ආන්දෝලන දෙල ඇති කරන්න. මිනිස්සුන්ට පොදු වෙ ගත්තොත් මොනවා කියේ? කුඹ ලග්නේ සෙන්සුරු ආවහම මොකද දන්නවද කරන්නේ? ආන්දෝලනාත්මක කතාව මොකද්ද ඒක? හරියට කුණුවට කුණු එකතු වෙනවා වගේ ප්‍රශ්න එකතු වෙනවා වගේ ප්‍රශ්න තුළම ගිලා බහින්න පටන් ගන්නවා. 117 දෙනෙකුට දේශපාලන සමු ගන්න වේද? ඒකයි නේ මායාවක් මිරිඟුවක්. හම්බෙනවා ලැබෙනවා හොඳයි කියලා කියන ලග්නවලට ලැබෙන දේවල් කොහොමද ගන්න කියලාත් අපි කතා කරමු. මේ ලැබීම් දෙනකොට එක පැත්තකින් මකර රාශිය ලබා දෙන එක දඩුවම. The bullet. ඉලක්කයටම. 2023 අවුරුද්ද ඔබට කොහොමද? බොහෝ දෙනෙක් මේ දවස්වල තමන්ගේ ලග්න පිළිබඳව ටිකක් වැඩිපුර සැලකිල්ලක් දක්වනවා. ජනවාරි 17 වෙනිදා ග්‍රහමාරුකුත් වෙන. ඒකේ පලාපල කොහොමද කියලා බලන්න. ඒ වගේම තමයි අලුත් අවුරුද්ද මොන වගේ වෙයිද? ලග්න 12ට. ඒ වගේම තමයි රටක් විදිහට අපිට මොනවා වෙයිද? බොහෝ දෙනෙක් කියනවා මේ දවස්වල ගොඩාක් දේවල් ලැබෙනවා, සැප සම්පත් ලැබෙනවා, අරම මේවා කියලා කියනවා. ඒ ලැබෙන දේවල් ගන්නෙ කොහොමද? කිව්ව පළියට ලැබෙනවාද? අපි අද පොඩක් කතා කරන්න සූදානම්. විශ්ව ශාස්ත්‍රවේදී මීරු සම්පත් ලියනගේ මුණ ගැහෙන්නේ අපි. ආයිබන් මීරු. ආයිබන් සුබ දවසක්. එසේම වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ උදා වෙන අලුත් අවුරුද්ද. ඉතින් කොහොමද මේ දවස්වල? සාමාන්‍ය සත්වයන් ගෙවියන කාලයක් ලංකාවට සහ ලෝකෙට තරම් හොඳ කාලයක් නෙමෙයි වර්තමානයේ තියෙන්නේ. මොකද අවුරුදු ගානක් දෙසින්දන් සෙනසුරුගේ වෙනස් වීම අපි ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත අනුව කිව්වොත් නම් ලොකු හැලහැප්පීම් ගොඩක් මැද්දේ ගත කරන කාලයක් ගත වෙන්නේ. 23 අවුරුද්ද සාමාන්‍ය මොන වගේ වේද? හොඳ වේද? මේ වගේම ඉස්සරහටයිද? 2023 වසර අපි පටන් ගන්නකොටම කියන ඕන දෙයක් තියෙනවා සුභවාදී තත්ත්වය. 2016 වසර වල ඉඳන් ක්‍රමක්‍රමෙන් ආපු මේ ප්‍රශ්න වලල්ල අත්මිදෙන කාලය ආරම්භ වෙනවා. යම් විදියකින් ප්‍රශ්නයක් ඇවිල්ලා හැවලා හැප්පිලා මේක අවසානයේදී සුණු විසුණුලා ගියාට පස්සේ ලෝකෙ නැවත බිහි වෙනාසේ ඔන්න ආයේ නැගිටින්න පුළුවන් කාලයක් මිනිසුන් උදා වෙනවා. හරිම අසීරුවෙන් ප්‍රවේශමෙන් නැගිටින්න පුළුවන් තැනකින් ආරම්භ වෙනවා. මම දැක මේරුගේ Facebook එකේ දාලා තියෙනවා මේ 117 දෙනෙකුට දේශපාලන සමු ගන්න වේද, ජීවිතෙන් සමු ගන්න වේද කියලා. උන් ආන්දෝලනාත්මක කතාව මොකද්ද ඒක? මේ මිහිතලයේ සිටින සියලුම ප්‍රබලයන් වේවා කවුරු හරි කෙනෙක් යම් කාලයකට අනුගතව වෙනස් වෙන සිද්ධ වෙනවා. මිනිසුන්ට අලුත් විදිහේ අලුත් පරිපාලන ශේෂ්ඨයන් අලුත් විදිහේ ආන්දෝලනාත්මක පරිසර පද්ධතින් හැදෙනවා. ඒක තමයි මම ඔකේ අදහස් කරේ. ඒක එන්නේ 2024 වසර කේන්ද්‍ර කරගෙන තමයි ගොඩ නැගෙන්නේ. මොකද ක්‍රමක්‍රමයෙන් 2024 වසර අගභාගෙ වෙනකොට ඔන්න දකින්නට පුළුවන් දේශපාලන වශයෙන් පරිසර පද්ධතිය වෙනස් වෙනවා. ඒකම අවුරුදු සාමාන්‍යයෙන් 30ක් 40කට ආසන්න කාලයක් ලංකාවේ පරිපාලනය කරපු පුද්ගල චරිතයන්ට විශාල ප්‍රහාරාත්මක කාලයක් සෙනසුරු දෙනවා. වසර 30කට පස්සේ ඇත්තටම තියලේ 100ක් වඳ කරන්නේ නැහැ. මොකද මේක ඩ්‍රයිනෝසරිය වගේ නෙමෙයිනේ. බොහෝ කාලයක් තමන්ගේ ශේෂ්ඨයන් තුළ හිටපු දේශපාලනඥයන් හොල්ලන කාලයක් ඉවොත් ඒක තමයි නිවැරදි. නම් ගම් එක කොයි කාලද ඔබ කියන්නේ? මම මේක අනිවාර්යයෙන්ම සිංහල අවුරුද්දට ප්‍රථමව මාධ්‍ය රෙහි කර හිරදරව කරනවා. හරි. අපි ඒකත් අරගෙන ඉන්න ලෑස්ති. දැන් අපි බලමු මේ 2023 අවුරුද්ද කොහොමද කියලා පොඩ්ඩක් කියමුද බලන්න. 2023 වෙන දැවැන්තම වෙනස් වීම ගැන කතා කරමු. ඒ තමයි මේ සෙනසුරු ග්‍රහය වසර 30කට වතාවක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමදී කුම්භ රාශියට සෙනසුරු වෙනවා 2023 ජනවාරි මාසයේ 17 වෙනිදා දිනේදී. මෙන්න මේක තමයි නවතම පෙරලිකාර යුගයේ ආරම්භය. මෙතනින් පටන් ගන්න කාලේ ඉඳන් ලංකාව වගේම ලෝකවාසීන්ට ක්‍රමානුකූලව යම් සැහැල්ලු මනසකින් මේ ප්‍රශ්න ගැටළු වලින් අත්මිදෙන යුගයක් බවට පරිවර්තනය කරමින් අලුත් පැත්තකට අලුත් පෙරලියකට එන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒක ඉතාම සුබවාදී පැත්තක්. කෙලින්ම කියනවා මේ ලෝක යුද්ධයත් නැඹ රුසියාව සහ යුක්‍රේන අතර යුද්ධයන් තියෙනවා. මේ අතර සාමග යුසු නිර්මාණය වෙනවා. අලුත් පරිසර පද්ධතියක් හැදෙනවා. මිනිස්සු ගාව මානුෂීය බවක් ඇති වෙනවා. ඒ වගේම තමයි මිනිස්සු අනිත් මිනිස්සු ගැන හිතමින්, ජාත්‍යන්තර සම්බන්ධතා ගැන හිතමින් ලෝකෙ තනි රාජ්‍යයන් විදිහට හැදෙන්න හදපු අයට සාමූහිකව හැදෙන්න තැනක් බඩපත් වෙනවා. මොකද කාටවත් තනියෙන් ගමනක් යන්න බෑ කියන පණිවිඩය අරගෙන තමයි සෙනසුරු මේ පාර කුඹේට එන්නේ. මිනිස්සුන්ට පොදු වෙගත්තොත් මොනවා කියේ? ඉතාම යහපත් වූ කාලයක්.
ජීවිත අත්දැකීමක ගොඩනගන කාලය. ඔන්න දැන් කියලා දෙනවා හැදෙන්න ඕනි පැතිකඩ අවස්ථාවන් ටික සෙනසුරු ඇවිල්ලා කියලා දෙනවා හරි කලාවක ලංකාවට හොඳ කාලයක් සෙනසුරු කුඹිරන කාලයේදී. එහෙනම් අපිට සතුටෙන් කතා කරන්න පුළුවන් අවුරුද්දක් පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් මේ සෙනසුරු කියලා කියන්නේ එච්චර හොඳ ග්‍රහයක් නෙවෙයි කියලා කියන්නේ ওই මාරුවීමත් එක්කනේ. අපි හොඳම උදාහරණයක් ගත්තොත් එමේ ඍෂිවර සංග්‍රහයන්ට අනුගතව සහ මේ ඉතිහාසයන් අනුගතව ගත්තොත් ওই කටක රාශියට සෙනසුරු බලත් දුන්න අපමහ බෝසත් වහන්සේට දුෂ්කර ක්‍රියා වගේම බුද්ධත්වයේ ලබා දුන්නා. ඒක තමයි මට දෙන්න තියෙන හොඳම උත්තරේ. එහෙනම් සෙනසුරු කියන්නේ ජීවිතයේ අන්ත දෙකක්. හොඳ නරක. නරකට වුණොත් අන්ත නරකයි. හොඳට වුණොත් හොඳටම හොඳයි. ඒක දෙකම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලග්නවලට ලැබෙන දේවල්, හම්බෙන දේවල් ගැන අපි කාලාන්තරයක් අහලා තියෙනවානේ. ඒවා හම්බුණා නම් අපි අද මෙහෙම නෙවෙයි කියලාත් බොහෝ දෙනෙක් කියනවා. මේ සාකච්ඡාව ඇතුලේ හම්බෙනවා, ලැබෙනවා, හොඳයි කියලා කියන ලග්නවලට ලැබෙන දේවල් කොහොමද ගන්න කියලාත් අපි කතා කරමු. අනිවාර්යයෙන්ම. අපි ලග්න තුන හරියට කියමුද කොහොමද? පටන් ගමු. අපි මුලින්ම පටන් ගමු මේෂ ලග්නෙම. මේෂ ලග්න හිමියන්ට 2023 වසරේ ජනවාරි මාසයෙන් පස්සේ උදාවන කාලය අවස්ථා දෙකකට ගමන් කළ තුන්වෙනි අවස්ථාවේ තමයි යහපත් කාලේ පටන් ගන්නේ. මම මේ අවස්ථා දෙකකට ගමන් කළා කියලා කියනකොට මුල් කොටසේ තරම් යහපත් වෙන්නේ නැහැ. ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් එතරම් සුභාදී මාස දෙකක් බවට පත් වෙන්නේ නැහැ මේෂ ලග්න හිමියන්ට. හැබැයි 2023 වසරේදී අගෝස්තු මාසයේ 26 වෙනිදාකින් අනතුරු වන මේෂ ලග්න හිමියන්ට සුභ කාලේ පටන් ගන්නේ. ඕක ආර්ථිකමය තත්ත්වයට, සෞඛ්‍යමය පැත්තට, ඒ වගේම තමයි තමන්ගේ ගෘහස්ත ජීවිතයන්ට පවා යහපත් වූ කාලයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේෂ ලග්න හිමියන් පොදුවේ අගෝස්තු 18 වෙනිදා වෙනකම් බොහොම ආරක්ෂිතව ගමන් කරන්නට ඕනේ. මානසික වශයෙන් සැහැල්ලුවක් සතුටක් එල්ල කරමින් මේෂ ලග්න හිමියන්ට වන උදා වෙනවා අගෝස්තු මාසේ 18 වෙනිදා 27 වෙනිදා දිනේ ඉඳන් යහපත් වූ කාලය. මේක ගමන් කරන 2023 26 වසර දක්වා අපිට බය නැතුව 2026 ජනවාරි මාසේ 13 වෙනිදා වෙනකම් විතර කාලය තුළ බලද්දී දකිනවා මේෂ ලග්න හිමියන්ට නවතම යුගයක්, නවතම ගොඩනැගීමක් සහ ධර්මානුකූල දිවිපෙත්මක් ජීවිතේ හිමි වෙනවා. මේෂ ලග්න හිමියන් නිරන්තරයෙන් දහමට යමුව ගමන් කිරීම තමයි මේ කාලේ කළ යුතු ප්‍රධාන කාරණේ. මොකද අපි දකිනවා මේෂ ලග්න හිමියන්ගේ රාහු ලග්නගතව ගමන් කරන කාලයක තමයි මේ කාලේ පසුවිමින් යන්නේ. ඒ නිසා මේ රාහු ලග්නයේ ගත කරන කාලය තරම් සුබ වුණ නැහැ. පහුගිය දැන් 2022 වසරේදී හරියටම පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඉඳන් 2023 ඔය කියනව කාලේ වෙනකම්ම මේ ගත කරන්නේ මේෂ ලග්න හිමියන් පොදුවේ ගතත් බාධක කාල සීමාවක්. හැබැයි ඔන්න ඒ අයට අගෝස්තු මාසේ 18 පස්සේ ලැබෙන කාලයත් එක්ක ලැබෙන කාලයත් එක්ක 2023 වසරේ හරියටම අගෝස්තු මාසේ 18 පස්සේ අගෝස්තු 27 වෙනිදා දින ලැබෙනකොට සුභ කාලය අපිට දකින්න පුළුවන් වෙනවා. ලැබෙන දේවල් තියෙනවා, අහිමි වෙන දේවල් තියෙනවා. බොහෝ දේ අධ්‍යක්ෂින් සහිතව අහිමි කරනවා. ඒ වගේම තමයි අධ්‍යක්ෂින් සහිතව නැවත ලබා දෙනවා. මොකද මම මේක කතා කරා ස්ථාන දෙකක් ගැන. ඒ තමයි අගෝස්තු මාසේ වෙනකම් යම් යම් අහිමි වීම, අලාභ, පීඩා, ප්‍රශ්න, ආතතීන්, පරාජයන්, සෞඛ්‍ය වශයෙන් ගැටලු මේ හැමදේම උදා කරනවා. මොකද 2022 වසරේ මේෂ ලග්නෙම බොහෝ සෙන් වරින් වර සෞඛ්‍යමය ගැටලු තත්ත්වයන් උදා කරා. ඒකට හේතුව රාහු ලග්නේ ගමන් වල මනසට විවිධ පීඩා දෙනවා. නමුත් රෝග හා රෝග ස්ථානයන් මතු කරාට ඒවා යටපත් කරලා නිදන් ගත කරනවා. නමුත් ඒවා මතු පිටට පෙන්වන්නේ නැහැ. එනිසා මේෂ ලග්නෙම බුද්ධිමත් වෙන්න ඕනේ කාරණේ තමයි තමන්ගේ ආහාර රටාවන් පිළිබඳව. එක පැත්තකින් අපි ලැබෙන දේවල් අතර ගත්තාම මුල් කොටසේ ලෙඩ රෝග තත්ත්වයන් හොඳින් අඩුවක් නැතුව ලැබෙන්න පටන් අරගෙන ඉන්පස්සේ ලැබීම් පැත්තේදී ආර්ථික තත්ත්වය සහ ව්‍යාපාර පද්ධතියන් දියුණුවටපත් කරනවා. එනිසා මේෂ ලග්නෙමයන්ගේ ආර්ථිකය, පැවැත්ම, ආදරය මේ හැමදේම හොඳින් ලැබෙන කාලයක් විදිහට වන්න 2023 වසරේ අගෝස්තු මාසේ 23 වෙනිදා වෙනකොට පද්ධතිය හැදිලා එනවා. ඒක පටන් ගන්නකොට අපි දකිනවා ක්‍රමක්‍රම 27 වෙනිදා වෙනකොට බලාත්මක වෙලා තියෙනවා කියන කාරණේ. ලෙඩ රෝග ගන්න කැමති නැහැ නේ කවුරුත්. ඒවා එලවන්න ඕනේ අනිවාර්යයෙන්. කොහොමද එලවගන්නේ? ආර්ථික වශයෙන් ලැබෙන දේ කොහොමද ගන්න පුළුවන් වෙන්නේ? මොනවද කරන්න ඕනේ ඒකට? අපි මේෂ ලග්න හිමියන්ගේ ලෙඩ රෝග තත්ත්වය ගැන කතා කරන අපි වැදගත්ම කාරණේ තමයි අර මේ අපි කතා කරා පිත ප්‍රමාණය වැඩි වීම. දැන් ගොඩක් පිෂ්ඨ ආදී කාරණේ වලින් තමයි පිත ප්‍රමාණය අංග ප්‍රතිශක්තිකරණ මට්ටම වැඩි මේ යම් විදිහකින් දුර්වලතාවයට පත් වෙනවා. මොකද මේෂ ලග්න හිමියන්ට අපි රසතන්ත්‍රය පවා වෙනස් කරපු කාලයක් 2019 2021 වගේ කාලවල දිවේ රසතන්ත්‍ර වෙනස් කරනවා. මේ විශ්වය හරි අමුතු පෙරලියක්. මොකද මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ මේ ඇසට පේන දේවල් වගේම නොපෙනෙන දේවලුත් තියෙනවා. ඒකම ගත්තා මේෂ ලග්න හිමියන් පොදුවේ අර දිවේ රසතන්ත්‍ර වෙනස් කරනකොට සිදුවෙන කාරණේ බවට පත් වෙන්නේ එයාගේ ආහාර රටාව වෙනස් වෙච්ච කාලයක්. ඒක ප්‍රතිඵල තමයි මේ විඳවන කාලයට පත් උනේ මේ කාලේ. හැබැයි ඒකම අත්දැකීම් අවබෝධයත් එක්ක ජීවිතේ අර දහමත් තමන් අදහන කුමන ආකාරයකටද වෙන්නේ මානසික වශයෙන් සැහැල්ලුවක්, ආධ්‍යාත්මික සැහැල්ලුවක්, සසර දෙන කුසල ශක්තියන් මතු කර ගැනීමක්. ඒ නිසා මොකද්ද වෙන්නේ? එයාගේ ඉදිරි කාලය යහපත් බවට පත් වෙනවා. එහෙනම් අපි කියන වර ප්‍රශ්න වලින් පස්සේ අත්දැකීම් ලැබෙන්නාසේ මේ ශ්‍රී ලක්ෂ්මීයන්ටත් වෙන සුබවාදී කාලයක් විදිහට අනාගතය ගොඩනැග හැබැයි දැහැමිවස ධර්මානුකූලව ගත කරන තාක්කල් තමන්ගේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවකට පත් වෙනවා. ලැබීම් පැත්තෙන් ආර්ථිකයට ව්‍යාපාර පද්ධති ඉතාම යහපත් ගොඩ නගන්න පුළුවන් කාලයක්. අධ්‍යාපන ක්ෂේත්‍රයට අගෝස්තු මාසයෙන් පස්සේ මේෂ ලග්න හිමියන් ඉතාම යහපත් කාලයක්. අපි සාමාන්‍යයෙන් මැණික හා පදල් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අයටත් ඒ කාලෙදී ලැබීම් පැති ඉතා ඉහළට ගමන් කරන කාලයක් බවට පත් වෙනවා. ඊළඟ ලග්නෙට අපි යමු. එතකොට වෘෂභ ලග්නේ සම්බන්ධයෙන් වෘෂභ ලග්නය ගැන කතා කරනකොට වෘෂභ ලග්න හිමියන්ගේ කුජ ග්‍රහය ලග්නාධිපති වෙන ග්‍රහය තමන්ගේ බලය පතුරවමින් ගත කරන කාලයක්. මේ නිසා කුජ ලග්නාධිපති ග්‍රහය තමන්ගේ රාශියට ගමන් කරනකොට ලැබීම් ධාතුව තුළ ව්‍යාපාර වලට ඉතාම යහපත් වූ කාලයක්. ඒ බිස්නස් කියන පද අපි කියමු ජාත්‍යන්තර වශයෙන් ආනයන අපනංශේෂයන් වලට ඉතාම යහපත් වූ කාලයක් විදිහට
පොදුවේ ගත්තාම නිසි වයස් සීමාව සම්පූර්ණ කරන ලද තමන්ගේ ආර්ථික සැලසුම් ඇති අයට ඔන්න කාලයක් බඩපත් වෙනවා. පොදුවේ ගත්තාම ව්‍යාපාරවල ඉතාම යහපත් වූ කාලයක් ඔන්න උදා වෙනවා වෘෂභ ලග්න හිමියන්ට. ඒ අතරදී නීතිමය ප්‍රශ්න වලින් ටික ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම බැඳීම් වලදී යම් කලකිරීම් සිත්වල සහ බැඳීම් වල ප්‍රශ්න එල්ල වෙන කාලයක් බඩපත් වෙන නිසා ගොඩක් කරලා අපි කියනවා ආර්ථිකය හොඳ වෙනකොට කාලයකට පස්සේ බැඳීම් වල තියෙන දුර්වලතාවයේ පැමිණීම විවාහ දෝෂ සහ විවාහ බිඳ වැටීම් වලට හේතු වෙනවා. නිසා මේක තේරුම් ගන්න ඕනේ කාරණා. වෘෂභ ලග්න හිමියන් දෙදෙනා තනක් බවට පත් කරනවා යම් විදිහකින් විවාහ ස්ථානයේ කියන ප්‍රශ්නේ. ඒ නිසා බොහොම කල්පනාවෙන් තමන්ගේ බැඳීම් තුල ගමන් කරද්දී බොහොම කල්පනාවෙන් ගත කරන්නට ඕනේ. මොකද කම්පන කාරක කාලයක් විදිහට 2023 වසරේදී පටන් ගන්නවා අප්‍රේල්, මේ, ජූනි, ජූලි කියන කාලවල. නිසා අපි අන්නේ කාලයේදී තමන්ගේ බැඳීම, තමන්ගේ ආදරය, විවාහය වෙන කාරණා ගැන විශේෂ සැලකිල්ලෙන් කටයුතු කරන ආර්ථික වශයෙන් යහපත් වූ කාලයක් ඇති වෙන හැබැයි මේ උපේන ධනයවත් කම්පවා ප්‍රශ්න ගැටලු આવොත් අපිට විනාශයකට පත් වෙන නිසා බොහොම කල්පනාවෙන් මේ උපේන ධනය ඒ ව්‍යාපාරික ශේෂණ ආරක්ෂා කර ගැනීමට තමන්ගේ අපි කිමු විනය රටාවන් සමාජ රටාවන් ආරක්ෂා කරගෙන යෑම තමයි මෙතෙන්දී වඩාත් වැදගත් වෙන්නේ වෘෂභ ලග්න හිමියන්ට. වෘෂභ ලග්න හිමියන් මෙන්න මේ වගේ ටික පරිස්සම් වෙන්න ඕන කියලා පරිස්සම් වෙන්න ඕන දේවල් කියන්නේ විශේෂයෙන්ම වැදගත් දේ කාරණා තමයි බැඳීම අතර. අපි කියමු විවාහය වේවා, ප්‍රේමය වේවා මේ වගේ කාරණා තුළ පරිස්සම් වෙන. මේක තමයි මූලිකම කාරණේ. මොකද එයාට බලපන්නේ ලග්නාධිපති ග්‍රහය වෙන කුජ ග්‍රහයේ කලාවන් අතර වෙනස් වීම ඉඳලා පැමිණෙන්නේ 49 වෙනි කලාවට. මේ පැමිණීමත් එක්ක සිදුවන කාරණා තමයි දැඩි තීන් තීරණ ගැනීම සහ ඉක්මන් තීන් තීරණ ගැනීම. මේක ප්‍රතිඵලයක් විදිහට තමන් වසර ගානටම තමන්ගේ මනස වෙනස් කර ගන්නවා. ඒ වෙනස් කරගෙන ප්‍රතිඵලය හැරලා බල තමයි දැනෙන්නේ තමන් ඉක්මන් වුණා කියන කාරණේ නිසා හැංගීම් වලට බැඳීම් වලට වඩා පැවැත්මට ඉඩ දෙන්න කියන කාරණේ මම මෙතනදී කතා කරනවා. ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. ඉතාම යහපත් වූ කාලයක් වෘෂභ ලග්න හිමියන්ට පවතිනවා. ඒ එන්නේ තමන්ගේ ව්‍යාපාර හා ව්‍යාපාර ශේෂණ තුළ ඉතා ඉහළ දියුණුවක් සහිතව. සාමාන්‍යයෙන් ඒවා නිකන් හිටියට එන්නේ නැහැ නේ. ගන්න මොනවද කරන්නේ? තමන් කරන්නව වපුරන දේ තමයි අස්සන්න බවට පත් වෙන්නේ. එනිසා තමන් විසින් සැලසුම් කරන නිසාකරන් පවත්වා ගන්නට අපි නිරන්තරයෙන් කියන දෙයක් තමයි හිත හිත ඉන්නේ නැතුව අපි කියන සමහර අය අපි හිතින් හිතුවට වැඩ කරන්නේ නැහැ. එනිසා අපි මේක හිත හිත ඉන්න කියන කාලය පසකලා තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කාලයක් බවට පත් වෙනවා. අන්න ඒ කාලය තමන්ට විශාල විදිහට ඵල දරනවා. එනිසා මේකදී අපි කියන කිසිම දවසක් කිසිම මොහොතක් කිසිම පැයක්වත් කාලය නාස්ති නොකර තමන් ව්‍යාපාර ආර්ථිකය සහ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරේ වෙහෙසෙන්න අන්න ප්‍රතිඵල ඉක්මනින් උදා කරගන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ට. මිතුන ලග්න හිමියන්ට කොහොමද? ඉතාම යහපත් කාලයක් කියන්න ඕන වැදගත්ම කාරණේ තමයි මිතුන ලග්න හිමියන්ට පහුගිය 2006 20 වසරේ ජනවාරි මාසේ 24 වෙනි පස්සේ අෂ්ටමයේ රාශියක ගියා. මොකද විශ්ව කේන්ද්‍ර ලැබුණේ මිතුන ලග්න හිමියන්ට විශ්ව කේන්ද්‍ර මකර රාශියෙන් මකර රාශිය සෙන්සුර වෙනකොට මිතුන ලග්නමගේ 8 වෙනි තමයි මකර රාශිය කියන අෂ්ටම ස්ථානයේ තියෙන සසර ස්ථානය කර්මතලයේ සක්‍රිය වුණා. මේ සක්‍රිය මෙතරම් යහපත් වූ අන්දමින් ක්‍රියාත්මකුනේ නැහැ 2006 20 21 22 කියන කාලවලක පටන් ගත් 2019 අර කියන මාර්තු වලින් පස්සේ එතන ඉපස්සේ මේ වක්‍ර බීමාව සෙනසුරු මකරයට වැරදි ස්ථානයක් වෙන අෂ්ටම ස්ථානයෙන් තමයි වක්‍ර වෙන පටන් ගත්තේ. මේ වක්‍ර වීමත් එක්ක ක්‍රමක්‍රම මිතුන ලග්න හිමියන්ගේ කාලය වෙනස් වුණා. ඒ වෙනස් වීමේදී රෝග බාධක තත්ත්වයන් වගේම ශරීර උෂ්ණ ධාතුන් පවා වෙනස් කරා. අපි 2019 කියන කොටසේදී ආමාශගත රෝග ලක්ෂණ මතු කරා. ඊපස් 2006 20 වසර වෙනකොට ක්‍රමක්‍රමයෙන් කොන්දේසියට කකුල් අතර කැක්කුම සහ පටන් ගත්තා. 2021 22 වෙනකොට ශරීර උෂ්ණ පිට දාන්න පටන් ගත්තා. එනම් මේ 2021 22 දැන්ගේ උෂ්ණ පිට දාන ස්වභාවය පවා පටන් ගත්තා. ඒකම ආතතිය, පීඩාව, කලකිරීම ලැබිය යුතු අවස්ථා පෙනෙපෙනදීදී අහිමි වෙන අවස්ථාවකට පත් වුණා. මේ මම කතා කරේ පසුගිය වසර 3ක කාලේ. හැබැයි 2023 වසරේදී අෂ්ටමයේ මිදිලා සෙනසුරු වෙනවා තමන්ගේ බලාත්මක වන කුඹේට. මේ කුඹේට එනකොට මොකද වෙන්නේ? මකරේ මිදිලා තමයි එන්නේ. මේ පැමිණීම මිතුන ලග්න හිමියන්ගේ සසර පින් මතු කරන කාලයක් වෙනවා. නොසිතූ අවස්ථාවල බලයේ ශක්තියින් මතු කරනවා. තමන්ට වෙන්න තියෙන විනාශයන් අනතුරු විපාක වලින් මුදවලා අවස්ථාව ලබා දෙනවා. නව ආර්ථිකමය රටාවන් වගේම හොඳ විදේශ ගමන් හා සංචාර තත්ත්වයන් ලබා දෙනවා. තමන් අපේක්ෂාවෙන් සිටියොත් එහෙම යම් විදිහකින් යුරෝප රාජ්‍යයන් කෙරෙහි උසස්ම රාජ්‍යයන් කෙරෙහි උදාහරණ දෙකක් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, ඉංග්‍රීසි වගේ ශ්‍රී ලාංකික පුරවැසියන් වගේ අය ඉන්නව නම් එයාට ඉතාම යහපත් වේ රාජ්‍යයන් කෙරෙහි ගමන් කිරීමේ හොඳ හැකියාවක් ලබා දෙන කාලයක් බවට පත් වෙනවා. ඒක අනාගතයට වඩාත් යහපත් කියලයි මිතුන ලග්න හිමියන්ගේ සඳහන් වෙන්නේ. ලැබීම් ප්‍රති ඉතාම ඉහළට එනවා. ආර්ථිකමය ලාභ වශයෙන්, ආර්ථිකමය තත්ත්වයන් වශයෙන් ඉතාම සුභාදී කාලයක් මිතුන ලග්න හිමියන්ට එනවා. ඒකම මිතුන ලග්න හිමියන් ප්‍රවේශම වෙන එකම කාරණා තමයි ඉක්මන් තීන් තීරණ ගැනීමත්. ඒ වගේම තමයි මිතුන ලග්න හිමියන් යම් යම් අයක හවුල් ගනුදෙනු කරන විට ඒ ගනුදෙනු අතර නිසි ගිවිසුම් ප්‍රකාරව ගැටයුතු ගන්න නැත්නම් ඒවා තුළින් තමන්ට විවිධ අලාභ හානි පසුගිය වසර වගේම සිදුවේ. මොකද තමන්ට ලැබීම් ප්‍රති ඉහළනකොට තවත් අපිට කියන අපේ ලැබෙන කාලේ ගොඩාක් මිතුදම් හිතවත්කම් ඇති වෙනවානේ. ඒවත් එක යම් යම් අලාභ හා පීඩා ඇති වෙන තැන කාලයක් ඉදිරියන නිසා තමන්ගේ උපේන ධනය තමන් ලැබෙන තින වාසනාවන් යම් පාරෂන් නිසා හිමි කරගන්න එපා කියන කාරණය මිතුන ලග්න හිමියන්ට තදින්ම දැනුවත් කරන්නට වෙනවා. රැකියා සම්බන්ධයෙන් අධ්‍යාපන සම්බන්ධයෙන් කොහොමද තත්ත්වය? ඉතාම යහපත් කාලයක් බඩපත් වෙන මිතුන ලග්න හිමියන්ට. මොකද වසර ගානකට පස්සේ මිතුන ලග්න හිමියන්ගේ අවබෝධයේ ඉලක්ක සාගත බව සහ උද්‍යෝගය ඇති වෙනවා. අර තිබුණා උදාසීන ගතික ස්වරූපයෙන් ඉවත් වෙලා පීජන ගතික ස්වරූපයෙන් මිදිලා යහපත් කාලයක් උදා කරනවා. ඒක තදින්ම දැනෙනවා මැයි මාසේ ඉඳන්. එහෙනම් මැයි මාසේ කියනකොට අපි දකින මැයි මාසේ සාමාන්‍ය 6 වෙනිදා සහ 7 වෙනිදා කියන කාලේ ඉඳන් මිතුන ලග්න හිමියන්ට වේගවත් වූ යහපත් වූ කාලයක් ආරම්භ වෙනවා. ඒ කාලයත් එක්ක 2024 වසරේ සාමාන්‍ය අපි කතා කරනවා ඔක්තෝබර් මාසේ 28 වෙනිදා දිනේ එමුණකම්
මිතුන් ලග්නයේ යන ශක්තිමත් කාලයක් වශයෙන් ගොඩනගෙන නව ව්‍යාපාර ආර්ථික හා දැඩි සැලසුම් සහිතව තමන්ට ගොඩනග ගන්න පුළුවන් අපි ව්‍යාපාර ශේෂයෙන් ණයටත් ඒ වගේම පරිපාලන ශේෂයට මුල් කොටසේ තම ආන්දෝලනාත්මක කාලයක් බඩපත් වෙන ඔය අපි ගත්තොත් එහෙම නායකත්වයෙන් ඉන්න අයට දේශපාලන වශයෙන් ඉන්න අයට යම් ගැටලු සහිත භාවයක් එනවා හරියට මේ මාසෙ වෙනකම් මේ මාසෙ ඔය 6 වෙනිදා වෙනකම් ඒ ගැටලු සහිත භාවයන් උදා කරනවා ඉන්පස්සේ ඇයට යහපත් වූ කාලයක් බඩපත් කරනවා පොයේ දවසේ හඳ හසතාවට වලකුණුලේ වහලා තියෙන තැන් තියෙනවානේ මිතුරු ලග්නේමයන්ට පෙරපින් මතුනාට මොකක් හෝ දෝෂයක් නිසා කියලා ඇහිලා තියෙනවා නම් මතු කරගන්න මොනවද කරන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක් ඔබතුමන් මගෙන් ඒක ඇහුවේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය පෙරපින් කියන කාරණය තුළ තමන්ගේ දශාව බලපානවා. දැන් උතන්දී මිතුරු ලග්නේ මම මේ කතා කරේ පොදු සාධකයක් විදිහට. මොකද ඔය හඳ මතුනාට සමහර බලාකුළු නිසා වැහෙන අවස්ථාන ඔබතුමන් ඒක හරි කිව්වා. ඒ වගේම තමයි සමහර අයගේ අනාරක්ෂිත දශාවන් ගෙවෙනවා නම් ඒ රාෂ්ට්‍රක වශයෙන් තවත් අපි ජන්මේ රාෂ්ට්‍රක වශයෙන් පවතී නම් මේ කියන தත්ත්වය වෙනස් වෙනවා. එනිසා ඒක තේරුම් අරගන්න ඕනේ කාරණයක්. ඒක තමන්ගේ ජන්ම පත්‍රය අනුව තමයි සිදුවන්නේ. තමන් ලැබීම් පැත්ත කොයි ආකාරයෙන් මේ කතා කරන පොදු සාධකයක් මැද පොදු සාධකයක් විතර ගත්තාම මිතුන් ලග්නේ වෙන සමස්තයේ 90%ක්ම හොඳ කාලයක් වෙනවා. ගත වී ගිය වසර සාමාන්‍යයෙන් 11කට වඩා. නෝ ඔබ 11කට වඩා හොඳ කාලයක් කියනකොට දැනෙවි. අර ගත කරපු අවුරුදු 11ක ආපස්ස කාලය හැරලා බලන්න ආර්ථික වශයෙන් විදේශ ගමන් වශයෙන් තමන්ගේ සැලසුම් වශයෙන් සාර්ථක සම්බන්ධ කාලයක් බඩපත් වෙමින් ලැබීම් පැත්තස තමන්ගේ කුට්ටි තර වෙන කාලයක් බඩපත් වෙන නිසා ඉතින් මිතුන් ලග්නේ වෙන නරකක් නම් සිද්ධ වෙන්නේ නැහැ. අර දශාවට අනුගත එම වෙනස්කම් සිදු වුණත් අපි ඒවත් යම් ඉදින් බලපෑම අඩු කරගන්න පුළුවන්. මොකද ඒවා කිසිම ලොකු ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ මිතුන් ලග්නේ හිමියන්ට. ඊළඟට මොකද්ද කියන ලග්නේ? අපි යමු ඊළඟට කටක රාශි හිමියන් සම්බන්ධයෙන්. 2022 වසරේ අග භාගය. අපි ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වගේ කාලවල කටක ලග්නේ හිමියන් එතරම් සුභාදීව ගෙවුනේ නැහැ. ඒකට හේතුව තමයි සඳු ග්‍රහයාගේ නේචත්වයත්, ඒ වගේම තමයි කටක ලග්නේ හිමියන්ට යම් ඉදින් බලපෑම සහිතව සිද්ධ කරා සෙනසුරු වක්‍රතාවයත්. මොකද මකරයට වක්‍ර වෙනවා, කුම්භයට ගමන් කරන මේ වගේ වක්‍රතාවෙන් ඇති කරමින් සෙනසුරු දෝලණයට පත් වුණා. මේ නිසා මොකක්ද වුනේ කටක ලග්නේ හිමියන්ට වරිණවන විද ආතතිය නුරුස්සන ගතික ආවේගශීලී බව පවා ඉස්මතු කරන් ගියා. දැන් කටක ලග්නේ හිමියන්ට වසර සාමාන්‍ය 4 මාර්ගයකට පස්සේ උදා වෙනවා මේ සෙනසුරුගෙන් අවස්ථාව. මේ අවස්ථාව උදානකට මොකද සිද්ධ වෙන්නේ? තමන් බුද්ධිමත් තීන තීරණ ගන්න කාලයක් බඩපත් වෙන කටක ලග්නේ හිමියන් ඊටම සියුම්ම බුද්ධිමත්ව තමන්ගේ සැලසුම් ප්‍රකාර ගමන් කරන කාලයක් එනවා. ඒ සැලසුම් වල ප්‍රතිඵලය වඩා සුන්දරව අත්විඳිනවා 2024 වසර ආරම්භයේ සිට. එනම් මේ 2023 කියන්නේ කටක ලග්නේ හිමියන් හදන අවුරුද්ද. තමන්ගේ 2020 තිබ වැරදි, 21 තිබ වැරදි, 22 තිබ වැරදි හදාගෙන අවබෝධයෙන් ශක්ති සම්පන්න ගමනක ගමන් කරනවා වන කටක ලග්නේ හිමියන්. මේක කියන අපි ප්‍රඥා ගෝචර වසරක් විදිහට තමයි කටක ලග්නේ හිමියන්ට උදා වෙන්නේ. කටක ලග්නේ හිමියන් මෙන්න මේ වගේ මේ අවුරුද්ද ටිකක් පරිස්සම් වෙන්න ඕන කියලා විශේෂයෙන් කියන්න ඕන දේවල් තියෙනවා. විශේෂයෙන්ම කියන්න තියෙන එකම කාරණේ පරිස්සම් වෙන කියන කාරණා තුල කියන්න තියෙන එකම දේ තමන්ගේ තියෙන සිතුවිලි, තමන්ගේ තියෙන සැලසුම් එළියට දක්වන්න එපා. මොකද හේතුව ඒක දක්위මේදී තමන්ට සතුරු විපත් වල බත් වෙන දින අවකාශය වැඩි කටක ලග්නේ හිමියන්. මොකද තමන්ගේ සැලසුම් අඩපණ කරන, තමන්ගේ ගමනාන්තයට බාධා ඇති කරන හදන සමහර සැලසුම් ඉදිරිපත් කිරීම තුල නිසා තමන්ගේ සැලසුම් තමන්ගේ ක්‍රමෝපායන් එළියට දාන්න නැතුව ගමන් කිරීම තමයි කටක ලග්නේ හිමියන් බුද්ධිමත්ව කළ යුතු කාරණේ බවට පත් වෙන්නේ. රැකියා අධ්‍යාපනය සම්බන්ධ කටක ලග්නේ හිමියන්ට පෙර වසර වලට වඩා ඉතා යහපත් වසරක්. අධ්‍යාපනය වගේම රැකියා ශේෂණ වල නියුතු අයට තමන්ගේ රැකියා ශේෂණ වලින් වෙනස් සෙල තමන්ගේ ව්‍යාපාර ශේෂ්ඨකට ගමන් කිරීම හැකියාවත් එතනදී උදා වෙනවා. නම් තමන් රැකියාවන් වලදී විදේශයට රැකියාවන් කරෙහිත්, ඒ වගේම තමයි ලංකාව තුලදී නම් ව්‍යාපාර කරෙහිත් ආසන වශයෙන් තම හොඳින්ම ගත කිරීම හැකියාව ලැබෙනවා. මොකද කුම්භ ලග්නේ තමයි ලංකාව කියන ලේ වෙන්නේ. ඒකදී ව්‍යාපාර ශේෂ්ඨයන් තුල අසාමාන්‍ය දිනුවා කටක ලග්නේ මෙන් උදා කර ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් සමස්තයක් වශයෙන් ගත්තම අපි දකින පොදු කාරණා තමයි මේ රාශින්ට යහපත් වූ කාලයක් වශයෙන් ඉස්මතු කිරීමත් මේ කටක ලග්නේ මෙන්ට උදා වීමත් එක පෙන්වලා දෙනවා. මොකද මේ කටක ලග්නේ මෙන් මේ වෙන තත්ත්වයක් උදා වෙන්නේ වසර 4 මාර්ගකට පස්සේ. කටක ලග්නේ හිමියන්ගෙන් පස්සේ අපි කාර්ය දෙන්නේ. අපි යමු මෙතෙන්දී සිංහ ලග්න හිමියන්ට කොහොමද කියලා බලන්න. සිංහ ලග්න හිමියන්ට බලනකොට සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රය තුළ යම් විදියකින් වසර ගානකට පස්සේ උදා වෙන එකතරා යෝගයක් තමයි මේ බුධ ආදිත්‍ය කියන යෝගය. මේ බුධ ආදිත්‍ය කියන යෝගයත් එක්ක තමයි සිංහ ලග්න හිමියන්ට ක්‍රමානුකූලව බලය ගොඩනගින්. ඒ වගේම තමයි මෙතෙන්දී ගුරු හංස යෝගය තියෙනවා නම් යම් කෙනෙකුට ඒ ගුරු හංස යෝගය ඉතාම බල සම්පන්න වන උදා කරනවා සිංහ ලග්නය තුළදී. මොකද ගුරු හංස යෝගය බුධ ආදිත්‍ය යෝගය පවතින අයගේ බලය වැඩි දියුණු කරනවා මේ 2023 වසරේ ජනවාරි මාසෙන් පස්සේ. මෙන්න මේ වැඩි කරනකොට ජනවාරි 17 සෙනසුරුගේ කක්ෂය වෙනස් වීමත් එක්ක අනාගතය හා සම්බන්ධයෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙනවා සිංහ ලග්න හිමියන්ට. එන එකකින් කතා කරන දේ තමයි සිංහ ලග්න හිමියන් යම් ආකාරයකින් තමන් ධර්මානුකූල දීපේත්වයක් ගත කරනා වගේම යම් ආකාරයෙන් තමන්ට ආදරණීය ලෙංගතු පරිසරයක් හදනවා සිංහ ලග්න හිමියන් උදාවන වසරේ සිට. දැන් මේ වසරේ සිට අපි දක්නවා ක්‍රමක්‍රමයෙන් තමන් ආගමික දැහැමි හා ඒ වගේම තමයි ගුණාත්මක පරිසරයක් හදන්න පටන් ගන්නවා. මේකෙන් සිදුවන්නේ සිංහ ලග්න හිමියන්ට පොදුවේ ගත්තත් යම් විදියකින් තමන්ගේ මානසික ඒකාග්‍රතාවය හොඳින් වඩා ගන්න පුළුවන් කාලයක් වටපත් වෙනවා. ඒකම තමයි විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටියව සිංහ ලග්න හිමියන්ට විදේශ ගමන් සක්‍රීයතාවය ඉතාම හොඳින්ම ලැබෙනවා. ඒක පටන් ගන්න 2023 වසරේ හරියටම
Mei saha Agustus kena masen nol, Mei saha Agustus kena masen nol, single lagi nemi ante. Pasuki wasan nol, mandagami terpatu, widesha keman sancara, sakri dak terpatu keraga nemi hekia ala benoa, mei udahawan nau, didas, visi tu nema seredi, ena api daki noa, yang mei diakin, king ana agati hasan mandi single lagi nemi ante, sancara kapas tau noa game, adihat mei gamana ante, andat pari serpatu di hadana wasan aku di reta mai, mei didas, visi tu nema serak riat maka beni. Single lagi nemi ante, rekia asam mandi, adihapan asam mandi, subat ati ati. Mulukoda se yamme deke baada kala kidre nawa September maas wenakan rakya sheshyan tule mem kala kirim sitte luwage upena dhanaya tule hirabim sahita bahayak enawa eka September maas dakwa 2023 edi September ulin passe api October maas elabima samaga single lakh nimange aarthika tattwaya yahapat athara hariwa e nisa rakya alu saswim labena kalayak widihata videsha sanchara labena kalayak widihata eyagun thama nawa awasthawan labena kalayak widihata eyage parisara padithi hadenawa eka tamange yahapatthu kalaya bawata patwana vishesha single lakh nimayan tamange saukhya tattwen athara salakillaedi api kimuk ekthara widiyakin senasuruge mahadasha sensor gatulu dashan gewena yeti nonam e aya tamange saukhya tatya athara migraine oka roga lakshana nidangata roga tatya janame roga lakshana sambandhin salakilla dakwanata one e ayage e roga tatyan walata hondama pratikaraya wenne aahara tawa tamai mokada api loke aahara thiyena jeevit wenna misak rasa balanne neme kina karana therum aran giyot singha lagna himiyanta goda dura gamanak yanna puluwan singha lagna himiyagen passe api yemu kanya lagna himiyan sambandhen kanya lagna himiyanta avastha dehekata e rashtra kota muhuna denna siddha una ekkotasa 2013 n passe 2014 15 16 dakwa ekkotasa gatha kara deweni kotasa aram una 2008 21 wasare inda 2021 wasare aga bahagena agosu maase inda 2022 wasare december maase 28 wenda wenakam e rashtra kala deken passe 2023 wasare edi api dakinawa nawathama avasthawak washen kanya lagna himiyanta udaha wenawa me 2023 wasare ena juni saha juli kine maase deke edi nawathama balayakaraka kala seemawa නවතම බලකාර කාල සීමාවත් එක්ක මේ කන්‍යා ලග්න හිමියන්ට යම් විදියකින් පරිපාලන ශේෂ්ත්‍රයන් යගම තමයි සැලසුම් ව්‍යාපාරක ශේෂ්ත්‍රයන් බොහොමයක සාර්ථකත්වයේ භුක්ති විඳීමේ හැකියාව ලැබෙනවා. ඒකම තමන් අපේක්ෂාන් සිටියව ජාත්‍යන්තර සම්බන්ධතාවලට ඊටම යහපත් කාලයක් බවට කන්‍යා ලග්න හිමියන්ට උදාර වෙනවා. කන්‍යා ලග්න හිමිය යම් කෙනෙකු සිටිනවා නම් විදේශිකයන් සමග ගනුදෙනු කටයුතු කරන්න අකුධාරක් විදිහට ගත්තොත් එහෙම කුෂිකර්මාන්තික පැත්තෙන් භෝග සම්බන්ධයෙන් වගේම මැණික් හා පතල් සම්බන්ධයෙන් නිෂ්පාදන සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමග ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයන්ට නම් ඔන්න හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඒ වසර සාමාන්‍යයෙන් අපි කියමු අවස්ථා දෙකක් ඒ රාෂ්ට්‍ර ගෙව්වට පස්සේ උදා වෙන කාලයක්. අර නැතිවෙච්ච ගෞරවේ නැතිවෙච්ච බුහුමන් නැවත උදා කරගන්න පුළුවන් කාලයක් විදිහටත් මේ කියන කන්‍යා ලග්න හිමියන්ට උදා වෙනවා ඒ කාලේදී. සෞඛ්‍යමය තත්ත්වෙන් හා සෞඛ්‍යයටලු තියෙන හරිය ප්‍රවේශම ගත කරන්න වෙනවා. ඒකට හේතුව කන්‍යා ලග්න හිමියන් පොදු වේ ගත්තාම කොන්ද ප්‍රදේශ ආශිතවත් යූරින් ආශිතව මුත්‍රාශිතවත් අපි ආසාදි මට්ටම් දකින්න පුළුවන් කාලයක් විදිහට එනවා. උෂ්ණත්වය වෙනස් වීම ඒ නිසා ඒ අය තමන්ගේ ශරීරයේ ජල ප්‍රවාහය ගැන සැලකිල්ලෙන් ඉසි ජල ප්‍රවාහයක ජීවිතය ලබා ගැනීම වඩාත් වැදගත් වෙනවා. මිලමුදල් ලැබීමත් යහපත්. ඉතාම යහපත් කාලය. මොකද ජාත්‍යන්තර සම්බන්ධතා ජාත්‍යන්තර ගනුදෙනු රැසක් සිදු කරන්න පුළුවන් කාලයක් විදිහට එන නිසා ඒ අයට කලින් වසරවලට වඩා ආර්ථික වශයෙන් තර කරගන්න පුළුවන් කාලයක් විදිහට පත් වෙනවා. කන්‍යා ලග්නෙන් පස්සේ අපි යමු තුලා ලග්න හිමියන් ගැන. තුලා ලග්න හිමියන්ට බොහෝ සෙයින් තමන් අපේක්ෂිත කාරණා බොහෝමයක අඩපණ වීමක් තියක් උදාසීන ගතියක් එල්ල වුණා. වසර සාමාන්‍ය පහක් වගේ කාලයක් ඇතුළත. නමුත් 2023 වසරේදී සෙනසුරුගේ මේ අවස්ථාව වෙනස් වීමත් එක්කම විශ්ව කේන්ද්‍රයේ තුලා ලග්න හිමියන්ට ලොකු තෑග්ගක් ලබා දෙනවා. ඒ තෑග්ග තමයි ජීවිතේ තමන් කැමති තමන් අවශ්‍ය තමන් පරිසර පදිතිකර ගමන් කිරීමේ අවශ්‍යතාව අපි කියන ස්ථාන වෙනස් වීම අපිටක දේශීය වශයෙන් ඉන්න කෙනෙකුට තමන් පදිංචි ස්ථානේ වෙනස් ස්ථාන ගමන් කිරීමත් අපි ගත්තම කෙනෙකු විදේශ ගමන් බලාපොරොත්තු වෙන හිටියේ නම් ඒ විදේශ ගමන් සංචාර තත්ත්වය බලවත් වීම මේ කියන කාරණා දෙකම තුලා ලග්න හිමියන්ට උදා කර දෙමින් පරිසර පද්ධතිය හැදෙනවා. හැබැයි මේක උදා වෙන්නේ අර අපි කියන වගේ වසර මැද භාගයේදී. මොකද සෙනසුරු ග්‍රහමාරු සිදු වෙන්නේ 2023 වසරේ ජනවාරි මාසේ 17 වෙනිදා දිනේ කියන උනාට අපි දකිනවා ක්‍රියාත්මක වෙන්නේ මේක නිසා ආකාරයෙන් අපි ජූලි අගෝස්තු කියන මාසයන් කේන්ද්‍ර කරගෙන. මොකද මේක ක්‍රියාත්මක භාවයට එන්න අපි ගත වෙනවා මාස 6ක කාලයක්. ඊන්පස්සේ තමයි මේක නිවැරදි ක්‍රියාකාරීත්වය පටන් ගන්නෙ. මේ නිවැරදි ක්‍රියාකාරීත්වය පටන් ගන්න සෙනසුරු සම්පූර්ණ බලය විදහාමාන කරනකොට තුලා ලග්න හිමියන්ට අන්න එයාගේ බලාපොරොත්තු සඵල වෙන කාලයක් පටන් ගන්නවා. ඒත් එක්කම මේකෙන් උදා වෙන තැන තමයි ස්ථානගත වෙනස් වීම. එනම් පදිංචි ස්ථාන වෙනස් වීම වලටපත් වෙනවා. ආදරය බැඳීම් මොහොපුරා යන කාලයක් වෙනවා. තමන් අපේක්ෂාන් සිටියව යම් කටයුතු බොහොමක සාර්ථක තත්ත්වයක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන්ගේ ආදරයන් ගෞරවයන් වැඩි වෙන කාලයක් බලපත් වෙනවා. සහ ආකර්ෂණ වැඩි වෙන කාලයක් බලපත් වෙනවා. තුලා ලග්න හිමියන්ට 2023 වසරේ නම් අපි කියන ජූලි සහ අගෝස්තු මාසේ ඉඳන් එකම අපි එයාගේ ආර්ථිකය සහ සෞඛ්‍ය තත්ත්වය අතර කතා කරනකොට ආර්ථික වශයෙන් යහපත් බවක් හොඳින් ඉගෙන දෙනවා තමන්ගේ රැකියා වෘත්තියන් තුළදී ඒ වගේම තමයි උපේන තත්ත්වයන් තුළදී මේ දෙකෙන්ම යහපත් වූ තත්ත්වයක් තුලා ලග්න හිමියන්ට උදා වෙනවා. සෞඛ්‍ය තත්ත්වය අපි යනකොට විශේෂයෙන් තුලා ලග්න හිමියන් පෙර වසර වලට වඩා ඊටම බුද්ධිමත්ව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්නට ඔන්න වෙර දරන කාලයක් වෙනවා. මොකද අවුරුදු 5ක ඇතුළත කාලෙ තමන් අනවබෝධයෙන් ගත්තා ආහාරටව පා වෙනස් වෙනින් අපේ බුද්ධියට සහ ප්‍රඥාවට ඉඩ දීලා ආහාර ගන්න කාලයක් කියොත් ඒකත් නිවැරදි වෙනවා. මොකද මිනිස්සුන්ගේ බුද්ධිමහිමයන් පා වෙනස් වෙනවා කාලෙන් කාලයට.
එනං ඒ කාලෙන් කාලට වෙනස් වෙන බුද්ධිමහිමය වෙනස් කරන කාලයක් විදිහට තමන්ගේ නිවැරදි ක්‍රමවේදයකට හුරු වෙනවා දුලා ලග්නෙමෙන් ආහාර රටාවන් තුළ 2023 වසරේ එනං ජූනි ජූලි සහ අගෝස්තු කියන මාසයන් වලදී එනං ජූලි අගෝස්තු වෙනකොට ඒ පරිසරය හදාගෙන එනවා ඒක 2025 වසර දක්වා සාර්ථක කාලයක් වශයෙන් එය ගත කරනවා රැකියාව අධ්‍යාපන සම්බන්ධිනු ගැටලුවක් නැහැ හොඳින් කරගෙන යන්න පුළුවන් ඉතාම යහපත් වූ කාලයක් රැකියාව තුළ අපේක්ෂිත උසස් වීම පවා ලැබෙන අධ්‍යාපනය තුළ තමන්ගේ වේගය වර්ධනය කරගන්න පෙර තිබූ උදාසීන අලස ගතික ස්වරූපයන් මගහැරෙන කාලයක් විදිහට මේ වසරේ අගභාගයේ හොඳින්ම ක්‍රියාත්මක වෙනවා තුලා ලග්නෙන් පස්සේ අපි හැම වෘශ්චික ලග්න හිමියන් සම්බන්ධයෙන් වෘශ්චික ලග්න හිමියන් සම්බන්ධයෙන් කතා කරනකොට වෘශ්චික ලග්න හිමියන්ට යම් යම් අවස්ථාවන් පෙනිපෙනී තියෙදී නතර වෙච්ච වසර කීපයක් තමයි ගත කරේ ඒක අපි ආපස්සට යන්කෝ 2017 18 19 20 21 22 මේ නම් අවුරුදු 6ක කාලයක් ඔස්සේ මේ වෘශ්චික ලග්න හිමියන් සිද්ධ වුණේ තමන් අපේක්ෂා කරපු දේවල් පේන්න තියෙනවා කෙරෙන්නේ සැලසුම් කරනවා ළඟටම යනවා මෙන්න ඔන්න මෙන්න තියෙනවා ලැබෙන්නේ නැහැ ඊට පස්සේ අවසානයේ මානසික වශයෙන් කලකිරීම සහ සිත්තරවලටපත් වෙනවා ආවේගශීලීත්වයටපත් වුණා ඒ වගේම තමයි සිත් පීඩා සිත් තැවුල් වලටපත් වුණා ඒ යුගය අවසන් කරමින් තමයි ඔන්න සෙනසුරු පැමිණෙන්නේ මොකද කුම්භ ලග්නෙන් 10 වෙනි කියන ස්ථානයේ භාග්‍ය ස්ථානයේ තමයි වෘශ්චිකය වෙන්නේ එහෙනම් කුම්භ ලග්නෙන් 10 වෙනි කියන ස්ථානය තුල නැන්දෙනකොට අපි දකින විශේෂ කාරණේ බවටපත් වෙන්නේ විශේෂ වෘශ්චික ලග්න හිමියන්ට අවබෝධය අධ්‍යක්ීම් සහිතව ආදරණීය කාලයක් පටන් ගන්නවා එහෙනම් ගෞරවාන්විත කාලයක් පටන් ගන්නවා වසර ගානකට පස්සේ ඒ ගෞරවයේ ආදරය හොඳින්ම ඉස්මතු වෙන තැනක් විදිහට උදා වෙමින් අගෝස්තු මාසයේ හරියටම දිනයක් කවුන්ට් එක ගත්තොත් එහෙම 22 වෙනිදා දිනේ ඉඳන් ඔන්න වෘශ්චික ලග්න හිමියන්ගේ කාලය මේ වසරේ මැද භාගයේ වෙනකොටසෙන් ආරම්භ වෙනවා අගෝස්තු මාසයේ ඉඳන් වේගවත් යහපත් කාලය එක්කම අපි පස්සට ගිය ඇදලා ගිය කෙරෙයිද කරගන්න පුළුවන් විදිහ බැරි වේද කියලා හිතන් හිතුව වැඩකටද බොහොමයක්ම මාර්තු සහ අප්‍රේල් කියන මාසවලදී සාර්ථකත්වයටපත් වෙනවා යම් විදියකින් යම් සිත්තවල සිත් පීඩා වරිනවර ඉස්මතු වෙනවා ඔය මාර්තු අප්‍රේල් තුලත් හැබැයි අර සාර්ථකම කාලය එනකන් චුට්ටක් ඉවසාගෙන යන්නට ඕනේ වෘශ්චික ලග්න හිමියන් මොකද ඒ කාලය එනකොට තමන්ගේ ගෞරවාන්විත භාවය ආදරය තමන්ව පිළිගැනීම තමන්ගේ වෙච්ච අඩුපාඩුකම් සියල්ල වෙනස් කරගෙන ජීවිතේ හදාගත්ත තැනකින් ආරම්භ කරන තැනක් විදියට ක්‍රියාත්මක වෙන වෘශ්චික ලග්න හිමියන් ඔන්න 2023 වසරේ අගෝස්තු මාසයේ 22 වෙනිදා දිනේ ඉඳන් ඒක ඉතාම සුබදි කාලයක් බවට පත් වෙනවා ආර්ථික වශයෙන් ලැබීම ආරම්භය හොඳයි ආර්ථික වශයෙන් ගත්තම ව්‍යාපාරික අංශයන් තුළදී අපි ණයට ගනු දුන වලදී ප්‍රවේශම සබුද්ධිමත්ව කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන් ඒ හැරෙනකොට ඉතාම යහපත් වූ වසර කීපයක් වට තමයි පත් වෙන ඉදිරි වසර කීපෙම වෘශ්චික ලග්න හිමියන්ට ඒ වසර සාමාන්‍යයෙන් 6කට පස්සේ වෘශ්චික ලග්න හිමියන්ගෙන් පස්සේ අපි එමු ධනු ලග්න හිමියන් සම්බන්ධයෙන් දැන් මේ ධනු ලග්න හිමියන් සම්බන්ධයෙන් කතා කරනකොට ධනු ලග්න හිමියෝ ගොඩාක් වෙලාවට 2014 15 16 කියන කාලවල වලත් එයා බොහෝ සෙයින් දුක්බර සහ ප්‍රශ්න සහ පාඩු සහිත වසර කීපයක් ගත කරා ඊන්පස්සේ දැන් මේ වසර තුලත් අපි දැක්කා සැලසුම්ගත කාරණා වලදී 2022 වසරේ ජූනි ජූලි අගෝස්තු කියන මාසයන් වල එයාට එක් මානසික වශයෙන් ආතතිකාර කාලයක් විදිහට ගෙවාගෙන ආවා ඔක්තෝබර් මාසේ වෙනකම් ඊන්පස්සේ ජීවිතේ තීරුම් ගත්ත හා සමානව පරිසර පද්ධතිය සහ ඥානය වෙනස් කළා මේ තමයි විශ්වය ඇති කරන වෙනස් වීම දැන් මේක හරි අරුම් පුදුම දෙයක් මොකද මිනිස්සු හිතනවා මිනිස්සුන්ට මේ අපි අපිටම මේ හැමදේම පරිපාලනය කරන්න පුළුවන් අපිට මේ දේවල් අපේ අතට ගන්න පුළුවන් කියලා හිතන සංකල්පයක් තියෙනනේ නමුත් ඒක එහෙම නෙමෙයි ඇත්ත මොකද අපි නොසිතන විදිහට අපි හිතන්නේ නැති අපේම ආධ්‍යාත්මික තලයන් තියෙනවා ඒ නිසා මේ අපි පාලනය කරන අවස්ථාවක් විදිහට හොඳින්ම දැනෙච්ච කාලයක් තමයි ධනු ලග්න හිමියන්ට 2022 වසරේදී ජූනි ජූලි අගෝස්තු ඉඳන් ඔක්තෝබර් වෙනකන් ආතතිය පීඩාව පරාජිත බව තමන්ගේ ගත කරපු ඉලක්ක වලින් අඩපණ වීම සහිත කාලයක් විදිහට ඒ කාලේ තන්දිත් උදා වෙලා ප්‍රශ්න සහිත ගැටලු සහිත බාධා කාලයක් අර 2014 සිට 2016 දක්වා කාලයට ක්‍රියාත්මකව ආවා. ඒ කාලවල ටික දැන් පැනගත්තා වූ ධනු ලග්න හිමියන්ට ඔන්න උදා වෙනවා නවතම අවස්ථාව කාලයක්. ඒ අවස්ථාවේදී තමන්ගේ කලාව කලාත්මක නිර්මාණාත්මක තාක්ෂණික හැකියාවන් වලින් ආර්ථික උපයන්න පුළුවන් තැනකට පත් වෙන කලාව තාක්ෂණය සම්බන්ධයෙන් ඉල්ලා ඉන ධනු ලග්න හිමියන්ට යහපත් වූ කාලයක් බවට පත් වෙන. එයයි ජනප්‍රිය තත්වයකට පත් වෙනවා. ඒත් ඒක නිමරදී. එනම් සමාජය තුළ කැපී පෙනෙන චරිත බවට පත් කරමින් එය ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි බැඳීම් අතරදී බොහොම බුද්ධිමත් බැඳීම් නිර්මාණය කරගන්න ඕනේ. විටකට නොගලපෙන බැඳීම් වල ලක්ෂණ දෙන අවස්ථාවක් තියෙනවා ප්‍රේම සම්බන්ධතාවලදී. ඒ හැරුණකොට ධනු ලග්න හිමියන් ජීවිතයේ හොඳ අවස්ථාවක් මේ සෙනසුරු ලබා දෙනවා. මොකද සෙනසුරු මේ අවස්ථාව ලබා දෙන්නේ තමන්ගේ සංසාර කුසල් මතු කරමින්. ඒ තමයි නිවැරදිම වචනය. අපි වෙනස එක තේරුම් ගන්න ඕනේ කාරණයක්. ධනු ලග්න හිමියන්ට යම් විදියකින් යහපත් වූ මානසිකත්වයකින් බැඳීම් තුළ ගමන් කරන්න කියලා තමයි මෙතනදී කියන්න වෙන්නේ. සෞඛ්‍ය තත්ත්වයන් අතර සැලකිල්ලේදී විශේෂයෙන්ම අපි නැවත කියන දෙයක් තමයි තෙල් සහිත ආහාරයෙන් පරිස්සම් වෙන්න. මොකද ඒ අයට වරින් වර 2000 හරියටම 20 සහ 21 කියන වර්ෂවලදී පප් ප්‍රදේශ ආශිත උෂ්ණත්ව වෙනස් වීම සහිත කැක්කුම් සහිත පීඩාවන් රෝගම වශයෙන් ඉඟි ලබා දුන්නා. ඒ රෝග උත්සන්න කරන්න පුළුවන් අවස්ථාවක් ඉදරෙනවා 2023 වසරේ අගභාගයේ වෙන නොවැම්බර් මාසයේ තුල. ඒක පාලනය කරන නම් ආහාරට අතුර තෙල් සහිත ආහාර වර්ග අඩු කර ගැනීම
බුද්ධිමත් කාර්යයක්. පුංචි දේවල් කීපයක් වුණත් බලපාන්නේ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම දළු ලග්නේ මෙන්න ඉතාම යහපත් වූ කාලයක්. රැකියාව අධ්‍යාපන සම්බන්ධ ඉතාම යහපත් වූ කාලයක්. මොකද අර තියෙනව අලුත්ම යෝගයක් අලුත්ම අවස්ථාවක් විදිහට තමයි මේ සෙනසුර ඇවිල්ලා අවස්ථාව ලබා දෙන්නේ. මේ සෙනසුර ඇවිල්ලා ලබා දෙන්නේ හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව තේරුම් අරගෙන ශක්තිමත් ගොඩනැගීම සතුට සිතින් සහ ජීවිතය උද්‍යෝගයෙන් ගත කරන්න පුළුවන් දළු ලග්නේ මෙන්නට ජව සම්පන්නව ගත කරන්න පුළුවන් කාලයක් විදිහට එනවා. ඒ 2023 වසරේ නම් ජනවාරි මාසේ 17 වෙනි සෙනසුර ග්‍රහ මාරුවමත් සමග. දළු ලග්නෙන් පස්සේ අපි මොන ලග්නයකටද යන්නේ? අපි මකර ලග්න හිමියන් සම්බන්ධයෙන්. මකර ලග්න හිමියන්ට පහුගිය වසර තුල බලද්දී මොකද ඔළුවේ සෙනසුර හිටියේ. දැන් ඔළුවේ සෙනසුර දැන් ඉඳලා දැන් ඔළුවෙන් නිදහස් වුණා මොකද්ද වෙන්නේ කියලා අපි දැන් දන්නවා. ඒ යුගයේ ක්‍රමෙන් සැහැල්ලු කරලා මකර ලග්න හිමියන්ට උදා කර දෙනවා අවස්ථාවන්. ඒ අවස්ථාන අතර අපි මෙන්න මේ වගේ දේවල් අපි කත්තොත් එහෙම භූගත දේවල් සම්බන්ධයෙන් අපි කිමු ඉදිකිරීම් ශේෂය වේවා එවගම නිදන් හා පතල් සම්බන්ධ වේවා තමන්ට නිවාසයෙන් ලැබිය යුතු දේවල් භූමීන් හා පරිසරෙන් ලැබෙන තැනකට නිදන්ගත වස්තුන් තමන් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ නිසා මැණික් පතල් ඒ වගේම තමයි නිදන්ගත වස්තුන් ඒ වගේම තමයි කුෂිකාර්ම හා කුෂිකාර්මික භෝග සම්බන්ධයෙන් වගේම විදේශ ගමන් වල මේ සියලු දේ පැතිකඩයන් වලින් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. නොසිතූ ධනය නොසිතූ අවස්ථාවන් ලැබෙනවා. මොකද තමන්ගේ සසර ස්ථානය වෙන මකර රාශියේ දෙවැන්න වෙන කුම්භ රාශියට තමයි පැමිණෙන්නේ සෙනසුරු ග්‍රහය. මකර රාශියෙන් දෙවැන්න වෙන ස්ථානයේ කුම්භ රාශියට එන සෙනසුරු අන්න ලබා දෙනවා මේ මගේ යහපත් කාලයක්. හැබැයි එක සාධකයක් කියන්න ඕනේ ඒ කාරණේ ටිකක් බයන කාරණෙන් අපි ලැබීම දෙනකොට එක පැත්තක ඔය පැත්තක අපි කියනවනේ හොඳ නරක ලෝකයන්ත දෙකක්නේ. මේ ලැබීම දෙනකොට එක පැත්තකින් මකර රාශිය ලබා දෙන එක දඩුවමක්. තමන්ගේ ආහාර රටාන් තුල රුධිර ධාතු, ලේ ධාතු සම්බන්ධයෙන් රෝග තීනයි පරිස්සම් වෙන්න වෙනවා. මොකද මකර රාශියෙමයන්ට ඉතුරු සියල්ල යහපත් ලබා දෙනවා නම් එක පැත්තකින් කොයින් හරි ප්‍රශ්නයක් එල්ල කරනවා. එල්ල කරන ධර්ම තැන තමයි රුධිර සහ ලේ ධාතු සමන් රෝග. ඒ නිසා බොහොම පරිස්සමෙන් ජානාශිත රෝග තියෙන අය, පාරම්පරික රෝග තියෙන අය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ නිසා රුධිරාශිත රෝග තියෙන අය. මේක තදින් මම කතා කරන්නේ තදින් සඳහන් කරන්නේ දුක් විඳින්න නැති වෙන පරිසරය හදාගෙන. නැතුව මම මේක බය කරන්න කිව්ව නෙමෙයි. මොකද මේක කියන්නත් ඕනේ. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් සුබයි. තාම සුබ කාලයක්. මකර ලග්න හිමියන් හිසේ තියෙන ගල පැත්තකින් තියලා බර සැහැල්ලු කරගෙන අර විනාශකාරක යුගය අවසන් කරගෙන අලුත් තැනකින් ආරම්භ කර ගසක් දලුලාගෙන අලුතෙන් අතු දාගෙන හැදෙන කාලයක් වෙනවා. පැතිකඩ කීපකින් ඈත් ලැබීම් මට්ටම එනවා. ඒක ඉතාම සුන්දර කාලයක්. මකර ලග්න හිමියන්ගෙන් පස්සේ අපිම කුම්භ ලග්න හිමියන් සම්බන්ධයෙන් ලංකාවේ වෙන කුම්භ ලග්නෙන් ඉන්දියාවේ වෙන කුම්භ ලග්නෙන් විතර මෙහෙම බැලුවාම වැදගත්ම රාශිය වෙන අපිට කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු ආව මොකද වෙන්නේ? දැඩි ප්‍රතිපත්ති, දැඩි තීන්දුවන. ඔය දැඩි තීන්දුවන ගන්නවා මේ භූමිය පවා, මේ පරිසර පද්ධතිය පවා අවතීර්ණය ගන්නවා. මේ දැඩි තීන්දුව తీරන කුම්භ ලග්නය ගන්නේ පුද්ගල චරිතයක් විදිහට විතරක් නෙමෙයි, දේශයක් විදිහටත් ගන්නවා. මේ පරිසර පද්ධතියක් විදිහට ගන්නවාමයි. මේ පරිසර පද්ධතිය විදිහට ගන්නකොට මොකද වෙන්නේ? යම් අකටයුතුකම් කරන පුද්ගලයන්ට දඩුවම් දෙනවා කිව්වොත් විශ්වය පුදුම කාරණයක්. ඒ නිසා තමයි මම කිව්වේ දේශපාලඥයන්ට පරිස්සම් වෙන්න කියලා. මොකද මම දකින දහමක් මේ ලෝකේ තියෙනවා. අපි වපුරන දේ අස්වැන්න වෙනවා. ඒ නිසා වපුරන දේ අස්වැන්න බවට පත් කරමින් කුම්භ ලග්නයේ වටා සෙනසුරු බලය පතුරවනවා. කුම්භ ලග්නයේ සෙනසුරු ආවහම මොකද දන්නවද කරන්නේ? දුෂ්ටයන්ව පාලනය කරනවා. ඒ නිසා ඔන්න කම්පණයටපත් වෙන්න වෙනවා ඉදිරිය වසර දෙකමාරක් රාශියෙන් අකටයුතුකම් කරන අයට, මේ භූමිතලය තුල සැරිසරන අයට. ඒ නිසා විශ්වයේ සෙනසුරු කුම්භයට එනකොට ඉතාම වෙනස් විදිහකින් තීරණ ගන්නවා. අලුත් වෙන්න පටන් ගන්නවා. ධාර්මික යහපත් සැලසුම් ඇති ඉලක්ක සහිතයට අවස්ථාව දෙනවා. ඒ හැරෙනකොට අධර්මිෂ්ඨයන්ව පාලනය කරනවා. කුම්භ ලග්න හිමියන්ට පොදුවේ ගත්තාම දැඩි තීන් තීරණ ගන්න, ජව සම්පන්න තීන් තීරණ විටක සමහර අය සතුරු කරගෙන මිත්‍රයන් පවා විටක අමනාප කරගෙන දැඩිසෙන් ක්‍රියාත්මක කරන කාලයක්. හැබැයි ඒ අය සාර්ථකයි. එහෙනම් ඒ කියන්නේ ඔවුන්ගේ ඉලක්ක දිනන්න තමයි සියල්ල නිර්මාණය වෙන්නේ. අපි කියනෝනේ හොඳින් හෝ නරකකින් කියලා. මෙන්න මේ තැනට එනවා කුම්භ ලග්න හිමියන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කුම්භ ලග්නයේ ඉපදෙන අයට, කුම්භ ලග්නයේ ගත කරන අයට, විශේෂයෙන් සෙනසුරුගේ මහ දශාගේන අය, බුදගෙන් ගුරුගෙන් මේ දශාගේන අය ඉන්නවා නම් ඒ අය දැහැමිව තමන් තීන්දුව తీරන ගන්න. මොකද ඒ අයට පුළුවන් මේ රට වෙනස් කරන්න, වගේම මේ රටේ ආන්දෝලනද ඇති කරන්න. ඒ නිසා බොහොම බුද්ධිමත්වයෙන් කටයුතු කරන්න ඕනි. දැඩි තීන්දුව නිසා විටක ආපස්සට හැරලා බලද්දී තමන් දින්නට හිතට යම් වේදනාවක් ආවොත් මම දින්නේ තවත් අයව නැසලා හෝ විනාශ කරලා කියලා ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා උපක්‍රමශීලී යෙදුම් භාවිතා කරන විට තමන්ගේ හෘද සාක්ෂියට එඟගොයව භාවිතා කිරීමේ අවබෝධයක් තියාගැනීම වඩාත් වැදගත් වෙන නිසා කුම්භ ලග්න හිමියන්ට වසර දෙකමාරක් ගත කරන්නේ ජව සම්පන්න කාලයක්. ශරීරයේ ශක්තිය වැඩි වෙන කාලයක්. ලැබීම් පැත්ත ඉතාම හොඳින් යනවා. විදේශීය වශයෙන්ම දේශීය වශයෙන් මේ හැම පැතිකඩෙන් ලැබීම් හදන්න පුළුවන් කාලයක් කුම්භ ලග්න හිමියන්ට එනවා. ඒ ලැබීම් පැත්ත හොඳයි. හැබැයි දැඩි තීන්දුව ගන්න කාලයක් නිසා බොහොම
මධ්‍යස්ථ සිතින් ක්‍රියාත්මක වෙන්න ඒ දැඩි තීන්දුවල අවසන් ප්‍රතිඵලය වෙන්න බෑ කිසි විටකදී යම් වෙනින් කිසිදු කෙනෙකුට හානියක් අධ්‍යාපනයේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ගැටලුව අධ්‍යාපන ලබන අය ගොඩාක් වෙලාවට ලංකාවෙන් එළියට යන ඉහළ උසස් අධ්‍යාපනයන් කෙරෙහි යන්න හිටපු දරුවන්ට නම් ඉතාම යහපත් වූ කාලයක් බඩපත් වෙනවා සෞඛ්‍ය තත්ත්වය අතර නම් වරිණට හිසාංශිත බරගතිය මොකද සෙනසුරු කුම්භ රාශියේ හිසට ගමන් කරනකොට හිසේ බරගතිය ඇති කරනවා ඒ වගේම ආතතිය ආවේගයේ පෞරුෂය මෙහෙම දෙම අර සානුකම්පිත බව යම් ප්‍රමාණයකින් අඩු කරනවා කුම්භ ලග්නෙන් පස්සේ අපි යමු මීන ලග්න හිමියන්ට මීන ලග්න හිමියන්ට අයස්ථානයට තමයි මේ ඉන්නේ සෙනසුරු. අයස්ථානට එනකොට අපි දකින කාරණයක් තමයි මේ අයස්ථානය තුළ ගත කරනකොට වෙන සිද්ධාන්තය මොකද්ද? ඒ තමයි පසුගිය වසරවල ජීවිත අවස්ථාවන් ලැබුණාට ඒ අවස්ථාවන් ටිකක් කලමනාකරණය කරගන්න අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා යම් යම් සිත්වල සහ සිත් පීඩා හට ගන්න කාලයක් බවට පත් වෙනවා මීන ලග්න හිමියන්ට. ඒ නිසා මීන ලග්න හිමියන් තමන්ගේ පසකින් තමන්ගේ සැරසුම්වලදී හොඳින් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක බුද්ධිමත් සමාජ ප්‍රතිස සමාජ බැඳීම් තුළ ගමන් කරන ඕනේ. ඒ වගේම තමයි ධනය හා සම්බන්ධයෙන් යම් පාඩුවක් අලහබයක් වෙන්න තියෙන අවශ්‍ය පරිසරයේ ගොඩ තදින්ම ගොඩ නැගෙන නිසා ගොඩක් වෙලාවට ධනය සහ වත්කම් ආරක්ෂා කරගන්න ඕනේ කාලයක් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි කිසිදු කෙනෙකු විශ්වාසයෙන් කිසිදු කෙනෙකු සමග හවුලේ කරන ගනුදෙනු වලින් තමන්ට චෝදනා ප්‍රශ්න නීතිමය ගැටලු වෙන්න තියෙන අවශ්‍ය පරිසරය ඇති වෙන නිසා මේක තේරුම් අරගෙන බුද්ධිමත් මේ අවස්ථා ටික කලමනාකරණය කරගන්න ඕනේ. මොකද මේ ලග්න හිමියන්ට සෙනසුරුගේ බලපෑම යම් සෞඛ්‍ය මාසුණුත් යම් අහිතකර තත්ත්වයකට බලපානවා. අපි නිසා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අවබෝධයෙන් ගත ගන්නවා. ගුරුගේ මහදශාවක් ගෙවන කෙනෙකු. එසේත් නැතිනම් යම් ගුරු ඉතා බල සම්පන්නව ක්‍රියාත්මක වන ස්ථානගත වීමත් යහපත් වූ පවතින කෙනෙකු. ඒ වගේම තමයි අපි යන පැත්තෙන් සඳුගේ යහපත් දශාවක් ගෙවන කෙනෙකු නම් ඒකෙන අයට වේගවත් වූ මානසික සැහැල්ලුවකින් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා මේ සෙනසුරුගේ කාලය තුළ. ඒ වගේම තමයි අපි දකින තවත් කාරණයක් තමයි මේ සෙනසුරු කලා අංශක සහ විකලාවන්ට අනුගතව මීන ලග්න හිමියන්ගේ ජන්ම හෝරාවත් එක වෙනස් වෙනවා. මේ වෙනස් වෙනකොට එයට බලපාන්නා වූ තත්ත්වය වෙනස් අතකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සතුරු හා සතුරු බලපෑම් වලින් තමන්ට විශාල හානියක් සිදු වෙන තියෙන කාලයක් නිසා මීන ලග්න හිමියන් පොදුවේ ගත්තත් ප්‍රවේශමෙන් ක්‍රියා කරන්නට ඕනි. අධ්‍යාපන දුවදරුවන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනි. ඒ අධ්‍යාපන දුවදරුවන් විශේෂයෙන්ම තමන්ගේ මානසික ඒකාග්‍රතාවය කිසිදු වැඩක් කල නොදා අද කරන දේ අදම කරමින් ඒ සැලසුම් ප්‍රකාරව ගත කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ නිසා මීන ලග්න දරුවන් ඉන්නකොට දෙමව්පියන් බොහොම සෙයින් දරුවන්ගේ අධ්‍යාපනය ගැන විශේෂ විමර්ශනයකින් ඉන්නට ඕනි. ඒ වගේම තමයි බැඳීම් අතර නොගැලපෙන බැඳීම් නිසා සිත්වල පත් වෙන දින කාලයක් නිසා බොහොම කල්පනාවෙන් දෙමව්පියන් දරුවන් සම්බන්ධයෙන් සිටිය යුතු මීන ලග්න හිමි දරුවන් සම්බන්ධයෙන් පිළිවෙත හොඳ සැලැස්මක් හදන එක තමයි මෙතනදී කළ හැකි හොඳම කාරණේ බවට පත් වෙන්නේ. දැන් අපි ලග්න 12 පිළිබඳව කතා කරන්නේ. පුදුමේ ගත්තොත් මේ 20-23 අවුරුද්ද මේ ලග්න වලට හොඳයි මේ ලග්න වලට නරකයි කියලා පුදුමේ කියන්න තියෙන්නේ මොන ලග්නද? හොඳම ලග්න කීපයක් තමයි වෘෂභයට හොඳයි, එයාගේ මිතුනේට හොඳයි, කුම්භයට හොඳයි, කටකයට හොඳයි, වෘශ්චිකයට හොඳයි. මේ තමයි මේ ලග්න පහ අතර හොඳම ලග්න පහ වශයෙන් බෙන් කරන්නේ. අපි අනෙකුත් ලග්න කීපයක් මධ්‍යස්ථයට අසුභවාද තත්ත්වයක වැඩිපුරම පෙන්වන්නේ අපේ මීන ලග්න හිමියන්ගේ අවකාශය තුළ විතරයි. මොකද ඒ අයගේ අයස්ථානය ක්‍රියාත්මක කරන තැනක් නිසා. එනිසා අපි එතන තමයි ගොඩක් ආරක්ෂිත භාවය හදාගන්න ඕන තැන තිබුණේ අනිකුත් ලග්න වල මැදිස්තයි. එහෙනම් මේක තේරුම් ගත යුතු කාරණයක්. හොඳ ලග්න වලට තියෙන හොඳ ජීවිතයට ගන්නයි නරක ලග්න හිමියන්ට එන වදුරු වලින් ආපදා වලින් බේරෙන්නයි අපි මොනවද කරන්න ඕන? බලු ගබුරු දානයක් දෙන්න. අපි දුප්පත් අයට මොනවද සලකන්න? බෝධි පූජාවක් තියෙන. එහෙම කියලා මොනවද තියෙනවද අපි විශ්වාස කරන දේවල්? ඔව් මේ ඉන්නේ සෙනසුරු. මේ සෙනසුරු කියනකොට අපි ඉන්නේ කුම්භයට. එන ස්ථානය තමන්ගේ දශාව අනුව තමන් කළ යුතු ප්‍රතිකර්ම වෙනස් වෙනවා. මොකද ඒක අර පොදුවේ කතා කරනකොට පොදුවේ යම් පූජාමේ ශාන්ති කර්මයක් දේ හැකි. නමුත් අපිට තමන්ගේ ජන්මය, තමන්ගේ උත්පත්ති අනුව, තමන්ගේ හෝරා ශාස්ත්‍රණ අනුව තමන්ට බලපැවැත්වෙන ආකාරය විවිධයි. මොකද අර අපි පොදුවේ කරන්න තියෙන දේවල් පොදුවේ අපිට කරොත් මෙන්න මේ දේ තමයි දැනට අපිට අහිතකරෝ. දැන් අපි උදාහරණෙ මීන ලග්න හිමියන්ට බල වැඩිපුර බලපෑම් තියෙන නිසා මීන ලග්න හිමියන්ගේ අයට නිරන්තරයෙන් කළ හැකි දෙයක් තමයි ওই වනවාසීව හෝ පින්ඩපාත වඩන භික්ෂුන් වහන්සේලා එම තාරණ සේනාසඟත සිල්වන්ත වූ දැහැම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් තමන්ගේ අතින් සකසන ලද නිර්මාංශ දාන වේලක් පූජා කිරීම, එසේත් නැතිනම් යම් විදියකින් ගැලපෙන ආකාරයක සිවුරු පිරිකරක් පූජා කිරීමෙන් තමන්ගේ සංසාර කුසල් මතු කර ගැනීමත් මේ බඩ කුසල් රැස් කර ගැනීමත් කිරීමෙන් යම් පරිපාලනයක් අපිට කරන්න පුළුවන්. මොකද ඒක ආධ්‍යාත්මික සැනසෙල්ලක් එක්ක. ඒකමාර මම කතා කරා මේෂ ලග්න හිමියන්ගේ මුල් කොටසේ තුළු බාධකයන් ගෙවෙන නිසා. ඒ අයට පුළුවන් අපිට එයාගේ ලග්නාධිපති වෙන කුජ ග්‍රහය නිසා අපි එතන යම් ආකාරයකින් කළ යුතු කාරණයක් විදිහට පත් වෙනවා. බුදු පූජාම පින්කමක් විදිහට අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි බුදුදහමට අනුව නම් 829 වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් දැහත් ගිලන්පස පාටමල් සෙල්දුම් කිරිහාර වර්ග පූජා කිරීම වගේ දේවල් සිද්ධ කිරීම. මේෂ ලග්න හිමියන්ට මීන ලග්න හිමියන්ට වගේ අයට කරන්න පුළුවන් දෙයක් තමයි යම් විදිහක තමන් අදහන ආගම කුමක් වුවත් ඒක තමන් උලන්තර ඉර උදා වෙන්න කලින් අදහන්න පුළුවන් නම් විශ්වයෙන් ලැබෙන ඉහළම ආකර්ෂණ බලය උදා කරගන්නට පුළුවන්. අතර මේ දින අහිතකරු කිරණ ශක්තියෙන් අහිතකරු බලපෑම් පරිපාලනය කරගන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ සමග ශරීරයෙන්, තමන්ගේ අධ්‍යාත්මයෙන්, තමන්ගේ විශ්වපතයෙන් එන්නා වූ
මේකෙන් බලපෑම් පාලනය කරන්න පුළුවන් අපි අධහන ආගම තුල ඒ මානසික සැහැල්ලුවට ඒකාග්‍රව දවස ආරම්භ කිරීම. ඒ නිසා උදෑසන කාලයේ 6ට ප්‍රථම පුළුවන් නම් තමන් විසින් තමන්ගේ අධහන ආගම කුමක් වත් ඒක උදෑසන අදහලා තමන් දවස පටන් ගන්නවා නම් තමට විශාල ආශිර්වාදයක් ලැබෙනවා 2023 වසර තුලදී. අනෙක් පැත්තෙන් ලැබෙන්න තියෙන දේවල් ලැබෙනවා කියලා නිකන් හිතුවොත් ගන්න බෑනේ. පැහැදිලිව. ගන්න මොනවද කරන්නේ? අනිවාර්යයෙන්ම මොකද රාජ්‍යෝග තිබ්බ රජ වෙන්නේ නැහැ. එහෙනම් අපි රාජකීයත්වයේ හඹා යන්න ඕනේ. ඒ වගේ තමයි ලැබෙන්න තියෙනවා අපි බලන් හිටියට ලැබෙන්නේ අපි අර හරියට කියනවා අත් දෙක උස්සගෙන අහසින් වටින්න බලන් ඉන්න මිනිස්සු කොටසක් නේ අපේ ලංකාවේ සමේ උලක් රටවල ජීවත් වෙන්නේ ඒ නිසා අපි වපුරන්න පටන් ගන්න ඕනේ අස්වැන්න දිනා ගන්න. ඒ වගේ කතාවකදී අපි දකින්න දේ තමයි සැලසුම් කරන එක අවශ්‍යයි. මේ සැලසුම් කරනේදී තමන් එදිනදා කළ යුතු වැඩ පිළිවෙල හොඳින් කළමනාකරණය කරගන්න. ඒ නිසා පළමු කාරණේ තමයි ලැබෙන්න තියෙන ලබා ගන්න සැලසුම් කරන එක. ඒක ප්‍රායෝගික තත්ත්වයක්. මොකද අපි අර මුද්ද දාලා සොරය දාලා අපලයි කියලා හෙන ගහනවා කියලා අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියලා මේක වෙනස් කරන්න බෑ. ඒක ඇවිල්ලා මායාවක් මිරිඟුවක්. නැත්තම් අරක දෙයින් මේ දෙයින් වගේ උප එකෙක් ක්‍රමෝපායන් හොයාගෙන දුවන් වෙනවා. නමුත් ඒවා ප්‍රතිඵල විරහිත දේවල්. මේක තේරුම් ගන්න හරි අමාරුයි. මිනිස්සු කොහොමද යන්නේ කරැල්ලකටනේ. ඒ නිසා දැන් ජ්‍යොතිෂ්‍ය විෂය තුල ගත හැකි වැඩ ප්‍රමාණය ගන්න නම් අවබෝධය තියෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ අනවබෝධයෙන් ගත කරන. මොකද ලෝකයේ දක්ෂ රාජ්‍යයන් ලෝකයේ හොඳ සැලසුම් ඇති දියුණු රාජ්‍යයන් මේ විශේෂ හිතායි විශාල වැඩ කොටසක් ගන්නවා. නමුත් අපේ රාජ්‍යයන් කරන්නේ මේක අදහන්න සැලසුම් කරන එක. ඒ නිසා මේක ඇත්තටම අදහන්න අවශ්‍ය නැහැ. වැඩක් ගන්න පාවිච්චි කරන නම් ප්‍රමාණවත්. අනෙක් පැත්තේ බොහෝ දිනක් කියන කතාවක් තමයි තෙරපි මතුවෙන කාලය කියලා කියන්නේ. පැහැදිලිවම. දැන් සාමාන්‍යයෙන් අපි උන් දන්නවනේ ඇටය බීජයක් හදලවලා මොටයිය මතුවෙනකොට පොහොර ටිකක් දාපුවම කොට එක ගහ නැගලා එනවනේ. පෙරපින් මතුවෙන කාලයක් ඇවිල්ලා තියෙනවනේ. ඒක නිකන් මතුවෙන්නේ නැහැ වගේ තියෙනවනම් මතු කරගන්න අපි මොනවද කරන්න ඕනේ? ඔව්. පෙරපින මතු කරන්න පළමු කාරණේ තමයි මානසික සැහැල්ලුව. මානසික සැහැල්ලුව නැති පුද්ගල කිසිවෙකුට පෙරපින් පහළ වෙන්නේ නැහැ. මම එහෙම කියන්න හේතුව තමයි මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසේ තියෙන ඒකාග්‍රතාවයේ මනසට කල හැකි දේ මනසේ තියෙන ජවය ගැන මේ බුදුන් වහන්සේලා මේ ලෝකේ දේශනා කරලා. එහෙනම් අපි මේ බුදුදහමෙන් අපි කතා කරොත් මේ සාරය අරගෙන මම කියන දෙයක් තමයි මනසේ ඒකාග්‍රතාවයේ තිබුණොත් පෙරපින් මතුන සීග්‍රතාවය වැඩි. මිනිස්සු මානසික වැටෙන්න වෙන්නේ හරියට කුණුවට කුණු එකතු වෙනවා වගේ ප්‍රශ්න එකතු වෙනවා වගේ ප්‍රශ්න තුළම ගිලා බහින්න පටන් ගන්නවා. ඒ නිසා මේ මම දෙන මානසික උපදේශය තමයි මෙතනදී මානසික ඒකාග්‍රතාවය සතුට ජීවිතය තියාගන්න. අපි කියනවනේ කතාවටත් කටු ගොඩක් වුණත් උනේ හොඳට නිඳා ගන්න පුළුවන් සැතපීලා මොකද හේතුව තමන්ට නිඳා අවශ්‍ය නම්. සැනසෙල්ල තියෙන පුද්ගලයෙකුට ඕන තැනක අපි අපේ ජනප්‍රවාදනක කියනවා සටන් කරන සටන් කාමීකට ඕන තැනක එකයි. ඒ වගේ අපි කතා කරනකොට අපි කියන දෙයක් තමයි ජීවිතේ දිනන්න පුළුවන් මනුස්සයෙක් නම් ඒක නා තමන්ගේ මානසික ඒකාග්‍රතාවය අරගෙන දිනන්න පටන් ගන්නට ඕනේ. මොකද ලොකු ගමනක් එතකොට යන්න පුළුවන්. අපල තියන අයට අපල හීන වෙන්න මේ දානමානටි කරන්න මේවා කරන්න කියලා කිව්වා. පෙරපින් තියන අයට මතු කරගන්නත් මෙන්න මේ දේවල් කරා නම් හරි කියලා මොනව හරි තියනවද කරන්න. එකම දේ තමයි අධ්‍යාත්මයෙන් තමන්ට ප්‍රතිපත්ති කරක ජීවත් වෙන. තමන් දිනපතා කෙනෙකුට යහපතක් කරන්න. නිකම්ම වාසනාව තමන්ට එන. මොකද අපි කියනවා දුන්නොත් ලැබෙනවා නම් ඒ දෙන දේ හරියට දෙන්න ඕනේ. ප්‍රතිපත්ති කරකව. අන්න එතකොට ඒ සැහැල්ලුව විශ්ව අපිට ලබා දෙනවා. මොකද අපි හැමෝටම මේ විශ්ව පැවරෙච්ච ඩියුටි එකක් නැත්නම් කාර්යයක් තියෙනවා. මේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන තම තමන්ගේ කාර්යයන් ටික හරියට වටහා ගන්න. අන්න එතකොට ජීවිතේ තමන්ගේ ගමන ලස්සනට යන බර. මේ ප්‍රශ්න එලා තියෙන මොකක්ද දන්නවද? මිනිස්සුන්ට වෙලා තියෙන ප්‍රශ්න තියෙන්නේ තමන් තමන්ගේ කාර්යය නොකර අනිත් අය කාරණා කරන්න යනවා. එතකොට වෙන්නේ තමන්ට ඒ ගමන යන්නත් බෑ. ඔවුන්ට ඒ ගමන යන්නත් බෑ. අවසානයේ අපි ගන්න කකුලෙන් ඇදගත්ත කොටසක් විතර බරපතල යනවා. ලග්න 12ක් හදාගෙන කොහෙවත් නැති තරු රටාවලට අපි අපේ ජීවිතේ දෙනවද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවා. එහෙම ඇත්තටම ලග්න හරහා මේ වෙන ග්‍රහමාරු හරහා මනුස්සයෙකුගේ ජීවිතේට බලපෑමක් කරන්න පුළුවන්. පැහැදිලිම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක 100%ක් නෙමෙයි. ඕනම විශයක් 100%ක් නෑ වගේම මේක 100%ක් නෑ. ලග්න වලට තරු රටාවලට විශ්වයේ තියෙන යම් ශක්ති ප්‍රබලයන්ට යම් බලපෑමක් කළ හැකි 130ක වගේ ප්‍රමාණතාවයක්. ඉදිරි 70%ම තමයි ආධ්‍යාත්ම වපුරන් යන කොටස. නීම ධර්ම පහ ඇතුළත එකතු වෙන කොටස. මේක තමයි ගැඹුරු සිද්ධාන්තය. මොකද මේ තරු රටාවලින් මේ විශ්වයේ තියෙන යම් ග්‍රහලෝක වලින් බලපෑමක් වෙනවද කියලා හෙවත් ඔව් බලපෑමක් වෙනවා. ඒක 130යි. ඒ 130ක් කියනකොට මම ප්‍රතිශතාත්මක බෙදන්නේ දන්නවද? කොටස් තුනකට බෙදලා අරගෙන. මේ කොටස් තුනට බෙදුවම සිට අපි 90ක් දක්වාක බෙදෙනවා. මොකද මම කොහොමද කිසිම විශයක් 100%ක් නැහැ කියලා. ඒ බෙදලා ගත්තාම 30 කොටසක් වෙන් කරනවා අපි. ග්‍රහ රටා, තරු රටා වලින් බලපෑමක් තියෙනවා. ඒක නැත්තේ නැහැ තියෙනවා. ඇයි ඒ? ඔබ හිතන්න විශ්වයේ තියෙන එක්තරා පාෂාණ කැබැල්ලක් හරි. විශ්වයේ තියෙන එක්තරා ග්‍රහ කැබැල්ලක් හරි ඇවිල්ලා පෘථිවියට වැදුනොත් ඒකෙන් ඇති වෙන විනාශය මේ පෘථිවිය විනාශලා යනවා නම් ඒක බලපෑමක් ඇති වෙන පුළුවන් පෘථිවිවාසීන්ට. බලපෑන්න පුළුවන්. ඈතින් හිරුගේ කිරණ තුළ ඇති වෙන වෙනස් වීම ශක්තිය වෙනස් වෙලා තමන්ගේ මේ සම ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රිය රෝග පද්ධති වෙනස් වෙන්න පුළුවන්. මොකද හයිඩ්‍රජන් හීලියම් බවට පත් වෙන සූර්යයාට ඒ වෙනස් වීම කළ හැකි. එහෙනම් වෙනස් කිරීමක් කරන්න බෑද? සියලු ග්‍රහලෝකවල වෙනස් වීම කළ හැකි. හැබැයි ඒක මිනිස්සුගේ පතේට බලපාන්නේ පුංචි ප්‍රමාණයකින්. ඒක
පෙනෙන නොපෙනෙන ප්‍රමාණයකින් එනිසා ඒක පෙනෙන නොපෙනෙන ප්‍රමාණයත් එක්ක අපිට එම බලපෑම ඇති කරනවා තම තමන්ගේ විෂය තම තමන්ගේ විශ්වාසය තම තමන්ගේ දැනුම අනුව තම තමන් එක ගන්න ඕන ජීවිතේට පැහැදිලිව හොඳම උත්තරයක් එක මොකද තමන් කෙනෙකු මේ ජ්‍යොතිෂ කෙනෙකු විශ්ය පිළිගන්නේ නැහැ කියන යමක කරන්න තියෙන හොඳම කතාව තමයි මේක ඉගෙන ගන්න ඉගෙනගෙන බලන්න මේක ඇතුළේ දෙන හරය මොකද්ද කියන දැන් ආගමක් නොදෙන ආගමට අපහාස කරනකොට ඒ ආගම ඒක හරයක් නෙ තේරුමක් නෙ ඒ පුද්ගලයා අඥාන පුද්ගලයෙක් වෙනවා විතරයි දෙයක් දැනගෙන මේක විතුල යමක් නැහැ කියලා කියන්න පුළුවන් නම් ඒ මේකට දොස් කියන්නේ නමුත් මේක නොදන්න පුද්ගලයන් බොහෝ සෙයින් හඳට බුරනවා සාමාන්‍යයෙන් ඔය ලග්නවල තියෙන දේවල් සැබෑ වෙච්ච මිනිස්සුත් ඉන්නවා සැබෑ වෙනවා මොකද වෙන්නේ නැත්තේ ඔබ ඒක අදහස් කරේ සැබෑ නොවන හා සමානව නමුත් මේක මම කියන්න ඕනේ කාරණේ ඒක සැබෑ වෙනවා ස්ථිරයි ස්ථිරයි හරි බොහොම සුදී අපි 2023 සුභම අවසානය පුරගෙන කියලා ප්‍රාර්ථනා කරත් ඔබටත් එසේ වේවා The Bullet ඉලක්කයටම